1963 අගෝස්තු 26 වනදා ජමාල්ඩින් දෙපළගේ පළමු දරුවා ලෙස මෙලොව එළියදුටු නිෂාම් ජමාල්ඩින් කොළඹ පොලිස් පාක් පිටියේ රග්බි ක්‍රීඩකයන්ගේ ඇසුර කුඩා කල සිටම ලබා ගත්තා. රග්බි ක්‍රීඩාවට තෝතැන්නක් වූ කොළඹ ඉසිපතන විදුහලට ඇතුළත් වන ජමාල්ඩින් එහි 13-15 රග්බි කණ්ඩායමට එක්වන්නේ ක්‍රීඩාවේ දිගු ගමනකට අඩිතාලම දමමින්. ක්‍රීඩාව කෙරෙහි තමන් තුළ වූ කැපවීමත් උත්සාහවන්ත භාවයත් නිසාම පාසල් රග්බි පිටියේ ප්ලේස් කික ක්‍රීඩකයෙකු ලෙස සිය ස්ථාවරත්වය ගොඩනගා ගන්නට ජමාල්ඩින් හට වැඩි කලක් ගත වුණේ නැහැ. 1986 වසරේදී පොලිස් සේවයට එක්වන ජමාල්ඩින් එම වසරේම ජාතික රග්බි කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදා කරගත්තා. 1989 රග්බි ක්‍රීඩකයෙකු ලෙස නොබිඳුණු වාර්තාවක් තබන්නට ඉෂාම් ජමාල්ඩින් සමත් වන්නේ එක් තරගමාලාවකදී ක්‍රීඩකයෙකු විසින් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින්. ලකුණු 202ක් ලබාගෙන චාර්ල්ස් විජේවර්ධනයන් තබා තිබූ වාර්තාව ජමාල්ඩින් විසින් බිඳ දැම්මේ එක් තරගාවලියකදී ලකුණු 248ක් ලබාගෙන. එම වාර්තාව බිඳ දමන්නට තවමත් කිසිදු රග්බි ක්‍රීඩකයෙකු සමත් වී නැහැ. 1993 වර්ෂයේදී ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායමේ නායකත්වයට පත්වන නිෂාම් ජමාල්ඩින් ජයග්‍රහණයන් රැසකින් ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාව ආලෝකවත් කළා. 1999 වන විට රග්බි පිටියට සමුදෙන මේ වේගවත් ක්‍රීඩකයා ක්‍රීඩාභාර සහකාර පොලිස් අධිකාරීවරයෙකු තරග තීරකයෙකු ලෙස රග්බි ක්‍රීඩාවට සිය දායකත්වය ලබා දෙමින් සිටිනවා. ජව සම්පන්නයන් සමග උරෙනුර ගැටිමින් ශ්‍රී ලාංකීය රග්බි ක්‍රීඩාවේ ආදරණීය මතකයන් රැසක් සටහන් තැබූ මේ සොඳුරු මිනිසා අද මෙසේ සිය ක්‍රීඩා භූමිකාවේ සදාදරණීය මතකයන් යළි අවදි කරන වගයි. නිෂාම් ජමාල්ඩින් මහත්මයා, ඉතාම ආදරයෙන් ඔබ CSN මැදිරියට පිළිගන්නවා අයිබුවන් කියලා. අයිබුවන් ජමාල්ඩින් මහත්මයා, දැන් ඔබව දන්නේ බොහෝ දෙනෙක් රග ක්‍රීඩාවට සම්බන්ධ ඔබේ ජීවිතය. ඔබ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා රග ක්‍රීඩාවට සම්බන්ධ වෙලා පොලිස් ක්‍රීඩා සමාජයට සහ පස්සේ කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඔබ ක්‍රීඩා කරනවා. බොහෝ දෙනෙක් හිතනවා ලංකාවෙන් බිහි වුණු අති දක්ෂතම ප්ලේස් කික ඔබ කියලා. ඔබ තබපු වාර්තා අදටත් ඒ විදිහටම තියෙනවා. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නැති කාරණේ තමයි ඔබේ අම්මා තාත්තා කවුද, ඔබගේ අතීත කතාව, ඔබ අධ්‍යාපනය හදාරන්න ඉසිපතන විද්‍යාලයට යන්නේ කොහොමද යනාදී තිම්බිගස්සයෙන් ආරම්භ වුණ කතාව. අපිට පොඩ්ඩක් මෙනෙහි කරමුකෝ. අපි ඔබේ අම්මා තාත්තා කවුද, ඔබගේ ගම කොහොමද කියන එක. ඇතර මම මගේ පියාවෙලා පොලිස් හිටපු පොලිස් නිලධාරී. මම උපන්නේ කොළඹමයි. ඉතින් මං තින්බිරිගස්සයයි පදිංචි හිටියා. ඊළඟ මං කොළඹ ඉසිපතන විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. රග ක්‍රීඩාව කියන්නේ මගේ ජීවිතේ. ඉතින් මම ක්‍රීඩාව වෙනුවෙන් සෑහෙන කැපකිරීම කරලා තිනවා. ඉතින් මම ඇත්තට ක්‍රීඩාවට හරිම ආසයි. ඊළඟ ඉස්සර පොලිස් ක්‍රීඩා කණ්ඩායම් මැචස් සෙල්ලම් කරද්දී අපි පොලිස් ක්‍රීඩා පිටිය වෙලා මුගක් මැචස් නරඹනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකෙන් හිටියා, විශේෂ ලක්ෂණ හොඳ ලක්ෂණ තිබුණ ක්‍රීඩකෙන් හිටිය. ඒක සම්බන්ධ ඒගලන් ක්‍රීඩා කරන විලාස දැකලා ලොකුම ආසාවක් තිබුණා. මගේ පියත් පොලිස් නිලධාරියෙක් විසින්. ඉතින් මම ක්‍රීඩාවට ලොකු ඇල්මක් දැක්කුවා. ඊළඟ මම කොළඹ ඉසිපතන විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවාන් පස්සේ ඉසිපතන විද්‍යාලයට යන්න විශේෂ හේතුවක් තිබුණාද නැහැ ඔබට? මගේ නිවස සිට දුර ප්‍රමාණය අනුව ඉසිපතන විද්‍යාල තමයි ළඟ. මට ඉසිපතන විද්‍යාල ලැබුණා. ඊළඟට මම මගේ හැවෙනි ඉසිපතන විද්‍යාලයේ මේ තරම් රග දැන් සමහර ස්කෝල තියෙන එක එක ක්‍රීඩාවන්ට ඉසිපතන විද්‍යාලයේ හා රග එක්ක තියෙන සම්බන්ධය මොකද්ද මේ තරම්? මම හිතන් දීර්ඝ කාලයක් රග කියන ක්‍රීඩාව ඉසිපතනේ තියෙන මේ ඉසිපතනේ ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ සෑම ශිෂ්‍යයෙක්ම කැමති රග ක්‍රීඩාව කරලා ලොකු නම් කීර්තියක් ලබා ගන්න. ඉතින් මම හිතන්නේ ඒකයි ක්‍රීඩාවට මේ ඇල්මක් දක්වන්නේ. ඔබේ සහෝදර සහෝදරියන්? මගේ සහෝදරෙන් ඉන්නවා, 3 දෙනෙක් ඉන්නවා. මගේ ලොකු මල්ලි ඇවිල්ලා ආමි හිටපු ආමි මේජමරෙක්, එයා නැති වුණා. ඊළඟට දෙවෙනි මල්ලි ඇවිල්ලා එයත් ඉසිපතන විද්‍යාලයට ගියේ. එයත් එලෙන් ආවික හමුදාවේ සේවය කරා, දැන් විශ්‍රාම ගලත් කර. අනිත් පොඩි මල්ලි ඇවිල්ලා දැන් පෞද්ගලික ආයතනයේ නුවර එයා සේවය කරනවා. අම්මා ගැනත් යමක් කිව්ව? අම්මා නම් මුකුත්
ක්‍රීඩාවකට සම්බන්ධ නැහැ. ඔව්. නමුත් අම්මා ගෙදර අපිට අම්මගේ තාත්තගේ නම් දෙක පොඩ්ඩක් මගේ තාත්තගේ නම වෙලා අමීර්ජින් ජමාල්දීන්, අම්මගේ නම වෙලා ජෙසිමා ජමාල්දීන්. රයිට්. දැන් එතකොට ජමාල්දීන් මහත්මිය අපිට කියන්නකෝ දැන් ඔබ ඇයි ඉසිපතන විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනකොට දැන් ඔබ කිව්වා ක්‍රීඩා තරඟ නරඹන්න යනවා කියලා. කොහොමද ආරම්භයේ සිද්ධ වෙන්නේ ඔබ ප්‍රැක්ටිසර්ස් වලට යන්න පෙළඹෙන්නේ කොහොමද? කවුද ඔබේ හිටපු කෝච්ලා ඒ කාලේ? ඉස්සර කෝච්චෙලා මේ එක උනේ මට සිද්ධියක් වුණා. මම 6 වසරේ සිටිද්දී මගේ ක්ලාස් ටීචර් වෙලා ජිරඩුවෙන් කිලි මහත්තයෙක්. ඒ මහත්තයා මාව මගේ පන්තිට ඇවිල්ලා මට කිව්වා ඔය රගර ක්‍රීඩා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ කියලා. ඉතින් එතන ඉඳන් මම අවුරුදු 13න් 15 එතකොට 13න් 15 මම ප්‍රැක්ටිස් වලට ගියා. ඒ මම හිතන්නේ ඒ කාලේ පුහුණු කරුවන් හිතුවා මගේ මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා කියලා. මට තින් දිගටම ට්‍රේනින්ග් වලට එන්න ගියා. මම පුහුණු වුණා. ඒ වගේම මගේ ඒ වගේ එදා සිට අද දක්වා මම ඒ ක්‍රීඩාවට ලැදි වුණා. ඒ පාසලේ යන කාලේ රග කොයි මට්ටමටද තිබුණේ? ඔබ ඉසිපතන විද්‍යාලයේ කාලේ කොහොමද පාසල් ඒ සීසන්ස් වල කොහොමද? ඔව් අපිට ඇත්තට ඉසිපතන විද්‍යාලයේ ලොකු පාඩුවක් තියෙනවා. මොකද අපිට ග්‍රවුන්ඩ් එකක් කියන එක ග්‍රවුන්ඩ් එකක් නැහැ. ඉස්කෝල පාසල ඇතුලේ තියෙන පොඩි ග්‍රවුන්ඩ් එක. ඒක අඩු පහසුකම් තියෙන්නේ. ඉතින් ඒ පහසුකම් ඇතුව තමයි අපි සෙල්ලම් කරන්නේ. ඉතින් ඒ ක්‍රීඩා ඉස්කෝලේ තියෙන ලොකු ඇල්මක් තියෙනවා. ක්‍රීඩා මේ ශිෂ්‍යන්ට තියෙන ලොකු කොහමද ග්‍රවුන්ඩ් එකක් වගේ නැති ඉස්කෝලේක මෙතරම් හොඳ ක්‍රීඩකෙන් බිහි වෙන්නේ? ඒක තමයි පුදුම දේ. ඔක්කොම ක්‍රීඩා ළමයි දැක්ක මැචස් වල දැක්ක මේ මම හිතන්නේ මේ ළමයිට උනන්දුවක් තියෙනවා. මැචස් බලන දිනනකොට මේකටත් ආසාවක් ඇති වෙනවා. මේක ලොකු මේ ප්‍රෙස්ටිජ් එකක් ඉස්කෝලේ සෙල්ලම් කරනකොට. ඉතින් අපි සුපර් සිටින් සෙල්ලම් කරද්දී පොඩි ළමයි වෙලා මැච් බලන ඒකට තියෙන ලොකු අර මයියා කෙනෙක් මෙම් සෙල්ලම් කරනවා. ජාතික කණ්ඩායම ගහන ස්කෝල සෙල්ලම් කරනවා වගේම ලොකු හයියා. ඉතින් ඒ ඇල්ම උඩ තමයි මම හිතන්නේ ඔක්කොම රගර් කියන ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් මලින් මාත්මය ඒ කාලේ ඔබ පාසලේ ක්‍රීඩා කරනකොට හිටපු දක්ෂ ක්‍රීඩකයෝ එහෙම කවුද ඔබට මතක වෙන නම්? ඔව් මාත් එක්ක සෙල්ලම් කරද්දී හොඳ දක්ෂ ක්‍රීඩකයෝ හිටියා. බිහුණා ලංකාවට ඒක ලංකාවට නියෝජනය කරා. එක්කෙනෙක් තමයි රොජර් රොඩ්රිගෝ කියන ක්‍රීඩකයා. ඊළඟට ශිහම් සිදික් කියන ක්‍රීඩකයා. ඊළඟට චන්දන දීප්ති. ඒ වගේ දැන් ඔබ ඉසිපතන විද්‍යාලයෙන් පස්සේ පොලිස් ක්‍රීඩා සමාජයට බැඳෙනවා. ඒකට ඒ පාර හැදෙන්නේ කොයි විදිහටද? ඇත්තට මගේ කුඩා කාලේ සිට මගේ මේ ආසාවක් තිබුණා පොලිස් නිලධාරියෙක් වෙන්න. මොකද මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. ඉතින් රගර් ක්‍රීඩාව සම්බන්ධව පොලිස් කණ්ඩායම ඇතින් උදේ හොඳටම තරඟ කරනවා. ඉතින් මටත් තිබුණා ආසාවක් පොලිස් ක්‍රීඩාව සමාජයට බැඳෙන්න. ඒක පොලිස් නිලධාරියෙක් වගේ බැඳෙන්න රටේ සේවය කරන්න. ඉතින් මගේ ඒ ආසාව උඩ මම හිතන 86 මම ඉන්ටර්විව්ස් ගිහිල්ලා ඒ සමත් වෙලා පොලිස් කණ්ඩායමට බැඳෙනවා. දැන් පොලිස් ක්‍රීඩා සමාජයේ බැඳෙන ඔබ බැඳෙන කාලේ පොලිස් ක්‍රීඩා සමාජයේ ඉතාම ප්‍රබල කණ්ඩායමක් තිබුණා. ඒ කණ්ඩායමේ වකට හිටපු ක්‍රීඩකින් හැම ඔබට මතක් වෙනවා? බොහෝ ක්‍රීඩකයන් ඉන්නවා. ඒ නෝමන් සිල්වා කියලා, හේමන්ත යටවර, සමන් කොතලාවල, අජන්ත සමරකෝන්, ඒ වගේ චාර්ල්ස් විජයවර්ධන දක්ෂ ක්‍රීඩකයෙක් ගණනාවක් හිටියා. දැන් ඒ අතර ඔබ පොලිස් ක්‍රීඩා සමාජයේ විශේෂ වුණ ක්‍රීඩකයෙක් වෙනවා. ඔබ පොලිසියේ පොලිස් ක්‍රීඩා සමාජයට අවුරුදු ගණනාවක් සේවය කරන්න ඔබට හැකියාව ලැබෙනවා. දැන් මේ කාලේ ට්‍රේනින් ගැන එහෙම පොඩ්ඩක් කියන්න අපිට. කොහොමද පොලිසිය කවුද හිටපු කෝච්ලා? මගේ මුල්ම කෝච් ඇයිලා මිස්ටර් ඇන්ටන් බෙනඩික්. පොලිසියේ මගේ කෝච් ඇයිලා ඇන්ටන් බෙනඩික්. එයා හොඳ පරණ ක්‍රීඩකයෙක්. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ සෙල්ලම් කළා. පොලිස් ක්‍රීඩා සමාජයේ සෙල්ලම් කළා. ඉතින් හොඳ කෝච් කෙනෙක්. එයාගේ පුහුණු යට තමයි මම කෝච් මේ සෙල්ලම් කරේ. අපි පොඩ්ඩක් බලමු ඇන්ටන් බෙනඩික් මහත්මයා මොනවද ඔබ ගැන කියන්නේ කියලා පොඩ්ඩක්. ලාබල් වුණාට උදේට ගේම් එකේ දැනීමක් තිබුණා. කියන්නේ ස්ටෑන්ඩ් ඔෆ් පොසිෂන් එක ගන්නකොට මේ ඒක සිංහල ඉංග්‍රීසියෙන් කියන්නේ පිවටල් පොසිෂන් කියලා. අර ක්‍රිකට් වල නම්බර් 3 බැට් වෙනවා වගේ. සෝ එයාට තිබුණා හොඳ මේ අනිතක ගේම් එක ගැන හොඳ දන්නවා එයා. සිහිම දැක්ක එයාගේ මේ එයාගේ දක්ෂකම ප්ලේස් කිකින්. එයාගේ ගේම් එක හොඳයි. ඒ වුණාට මේ පොලිසියේ ඒ කාලේ ඉඳලාම තිබුණා බගුස් සර්ජා, පහජුරින්, අබේසිං ඒ වගේ ප්ලේස් කිකර්ස්ලා. මේ ඉම්පෝර්ටන්ට් ඇස්පෙක්ට් එක මේ රග ටීම් එකේ ප්ලේස් කිකින්, පෙනල්ටිස්, කන්වර්ෂන්ස්. මෙයාගේ තිබුණා මේ චාල්ස් විජයවර්ධන පස්සේ මෙයා තමයි ලංකාවේ පිටේ හොඳම ප්ලේස් කික. ඒකට ප්‍රැක්ටිස් ඕනේ, ස්කිල්ස් ඕනේ, ටෙක්නික් ඕනේ. එයා අඩි ආඩම්බරයි. කියන්නේ
ස්කෝලෙන් අස්වෙලා ආවේ අපි අපි මේ කාලි ඉස්කුලේ රග ගිරත්තේ. නමුත් එයා තාම කියනවා අපි ඉස්ලංගන කාලය ඇල මැස් බලනවා කියලා. ඒ වගේම ඒ වගේ කීඩකයෙක් ශ්‍රී ලංකා දැන නියෝජනය කරලා පොලිස් කැප්ටන් කරලා පස්සේ රෙෆ්‍රීන් වල යයි ඩිරොයි ෆෑන්ඩු ඒ වගේ හොඳම රෙෆ්‍රීලා ලංකාවේ. ඒක රෙෆ්‍රී කරන එක ඇමෝට කරන්න බෑක ඒක ගේමේ දැනගන්න තෝනේ. ඒ වගේම මේ රියක්ෂන් ටයිම් කියලා තියෙනවා ඩිසිෂන් මේකින් ඒ ඔක්කොම තියෙනවා. ඉතින් ඒකට පළපුරුදු කෙනෙක් ජාගසයක නැතුව රෙෆ්‍රී කරලා ඉන්නවා නම් මේක මේ ගන්න ඉංග්‍රීසියෙන් කියනවා ෆීල් ඔෆ් ද ගේම් කියලා. ඉතින් හරි හොඳ රෙෆ්‍රී කෙනෙක් එක්ක ඉතින් සම්පූර්ණ කෝචින් කරලා රොයල් කොලෙජ් කෝච් කරලා මගේ ස්කෝලේ සෙන්ට් ජෝස් කොලෙජ් එක කෝච් කරලා ඉතින් කෙනෙක්ම ඕල් රවුන්ඩ් රග්බි ටයිප් කියලා. බෙන්ඩික් මහත්මයා ගැන මොනවද ඔබට මතක් වෙන දේවල්? බෙන්ඩික් මහත්තයා කිව්වේ නම් සාධක ඇත්ත. මොකද මේ පුහුණුවීම් කියන එක හරිම වැදගත්. ඒතර අපි කැප කරන්න ඕනේ පුහුණුවීම් වලට. අපේ වෙලාව කැප කරන්න ඕනේ. ඒ නිසා අපි දැන් පුහුණුවීම් කරද්දී ඇත්තම ප්ලේස් කික් ඉස්සර මම පාසල් යන කාලේ ප්‍රැක්ටිස් එක මම ඉස්සර කිව්වා වගේ ප්‍රැක්ටිස් කරන්න ගියාම ප්ලේස් කික් කරන්න අඩු ගන්න පෝස්ට් එකක්වත් නැහැ. ඒතර පහසුකමක් නැහැ. කී ටී එකක් නැහැ. අපි වැලි ටීයක් වෙනකොට වැලි දාලා තමයි කික් කරන්නේ. ඉතින් අපේ පාසල තියෙනවා පොඩි ටැංකියක් තියෙනවා වතුර ටැංකියක්. ඉතින් ටැංකියට තමයි ඒ එම් කරලා කික් කරලා කික් කරලා පුරුදු වෙන්නේ. උදේ පාන්දර ආයි ස්කෝල්ට ආවම ස්කෝලේ ඉතින් ප්‍රින්සිපල් නෙමෙයි වහලේ උළු කැඩිලා ගෙලෙම අපිට ප්‍රශ්න දානවා. දොස් කියනවා. නමුත් ඒ වගේ පුහුණුවෙන් කරා පොලිස් දෙපාර්තමේන්තුවට ජොයින් වුණාන් පස්සෙත් ඉතින් මගෙත් අරමුණක් තියෙනවා පොලිස් ගහලා ශ්‍රී ලංකා ගහන ජාතික කණ්ඩායමට ගහන්න කියලා මගෙත් අරමුණක් තුනවා. ඉතින් මොකද මේ අපි දුප්පත් පවුලක ඉතින් අපි මේ වගේ උඩහට එන්න ලොකු කැපවීමක් කරන්න ඕනේ. ඉතින් පුහුණුවෙන් කරද්දී පුහුණුවෙන් හැබැයි උදේ පාන්දර අපි පොලිස් ප්‍රැක්ටිස් කරද්දී නිකම්ම එන්නේ නැහැ. නිකම්ම අපිට ප්ලේස් කික් කරන්න බෑ. සැහැන ප්‍රේන් ගන්න ඕනේ. එතකොට ඒ ෆීලිං එක ගන්න ඕනේ. ඒතර කික් ගන්න කියන එක එක සිටුේෂන්ස් තියෙනවා. ප්‍රෙෂර් සිටුේෂන්ස් තියෙනවා. ඒකේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් ප්‍රැක්ටිස් කරද්දී උදේ පාන්දර අපි ඇවිල්ලා උදේ පාන්දර වෙලා තනියම ඇවිල්ලා දවසකට 300 400 වඩා කික් කරනවා ප්ලේස් කික්. එක දවසකට. උදේ පාන්දර වෙලා කික් කරනවා. ඊට හවස ප්‍රැක්ටිස් එකට ඉස්සර කික් කරනවා. ඊට ප්‍රැක්ටිස් පස්සේ මහන්සි වුණාම ට්‍රේනින් කළා මහන්සි වුණා. තනියම ඇවිල්ලා ප්‍රැක්ටිස් කරනවා. දැන් කොහොමද ඒ ස්ටැමිනා තියාගන්නේ 300 400 කික් කරන්නේ කොහොමද? තමන්ට මොකක්ද? අතරින් හදවත හිත දිනනවා නම් ඕනයක් කරන්න පුළුවන්. මගේ විශ්වාස දින හිත දිනනවා නම් ඕනයක් කරන්න පුළුවන්. දැන් ට්‍රේන් කරනවා නම් පුළුවන් ට්‍රේන් කරන්න. ඒකට ඉතින් අපි දැනගන්න ඕනේ අපේ ශරීරය අපි කොහොමද හැඩගස්සන්න ඕනේ. ඔබ විශේෂ කෑම බීමක් කෑවද ඔය ඒ ස්ටැමිනා තියාගන්න? නෑ. ඒ කියන්නේ එහෙම විශේෂ දෙයක් නැහැ. සාමාන්‍යයෙන් අපේ අම්මා ලබ දෙන එක තමයි අපි කෑමේ. නෑ. දැන් අලුත් තරුණ පරපුරට තියෙන අලුතෙන් සප්ලිමන්ට්ස් අරගෙන හරි මොන හරි කරලා ඒක ස්ටැමිනා තියාගන්න ඒ කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. නෑ, ඒ කාලේ එහෙම නැහැ. අපි සාමාන්‍යයෙන් දෙමව්පියන් වල දෙන එකයි තමයි කෑවේ. ඉතින් මේ දැන් තියෙන ට්‍රෙන්ඩ් එක වෙනස්. මෙගලංගෙන් ඉතින් මං හිතන හුඟක් ඔය මානසික තමයි මේ හිතන්නේ. මෙගලං අරව බොන්න ඕන, මෙයා බොන්න ඕන කියලා. ඉතින් මම නම් මගේ දරුවන්ටත් මං කියන්නේ ඔය ඔයගේ වලගින්න සාමාන්‍ය අපි කෑම විදිහට කන්න කාලා උගන්ට ලොකු ගමනක් කරන හිත තමයි ඔක්කොම දෙන්නේ. හිත හරිනම් උගන්ට සෙල්ලම් ගන්න පුළුවන් කියලා. හොඳයි ජමල්දින් මහත්මයා, අපි පුංචි විරාමයකට ගිහිලා අපෝ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ජමල්දින් මහත්මයා, දැන් අපි කතා කර කර හිටියේ පොලිස් ක්‍රීඩා සමාජයේ ට්‍රේනින් ගැන. මට අපිට පොඩ්ඩක් රටේ ජනතාවට ඇත්තරම දැන් මේ ක්‍රීඩාව රග්බි කියන ක්‍රීඩාව ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක්. හැබැයි ගත්තොත් මේක තියෙන්නේ කොළඹ සහ නුවර කේන්ද්‍ර කරගෙන තියෙන ක්‍රීඩාවක්. කියන්නකො මොකද්ද මේ රග ක්‍රීඩාව කියන්නේ? කොහොමද ඒක පටන් ගන්නම ගැන හැම පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්ද? මේක රග ක්‍රීඩාව කියන්නේ පටන් ගන්න තියෙන්නේ මේ ෆුට්බෝල් තරගයක් තියෙද්දී එක ක්‍රීඩකෙක් බෝලේ අතින් අරන් ගිහිලා තිනවා. ඉතින් ඒක නවත්තන්න තව ක්‍රීඩකෙක් ගිහිලා නවත්තලා තිනවා. ඔව්. එතකොට මේක වෙලා තියෙන රග්බි කියන ගමේ නගරේ. අහහ. එංගලන්තේ රග්බි කියන නගරේ. ඉතින් ඒකයි රග්බි ෆුට්බෝල් කියලා නම දාලා තියෙන්නේ. අහහ. ඉතින් ඒකෙන් එදා සිට මේ දක්වා මේ ක්‍රීඩාව මේ මුළු ලෝක පුරාම එසෙල්ලම් කරනවා. ඔව්. දැන් මේක ක්‍රීඩකෙන් 15 දෙනෙක් ක්‍රීඩා කරනවා. ඒ කියන තව දෙකක් තියෙනවා. එකක් තමයි සෙවන සයිඩ් එකේ 7 දෙනා බැගින් ක්‍රීඩා කරන එකක් තියෙනවා. ඒ වගේ සෙවන්ස්. ඊළඟට 15 සයිඩ් තියෙනවා. තරගද. ඒකේ 15 දෙනෙක් ක්‍රීඩා කරනවා. ඒකේ අර පැක් එක සහ ලයින් එක ගැන පොඩ්ඩක්
අට දෙනෙක් ඉන්න ඕනේ ෆෝස් ෆ්‍රන්ට් රෝ තුනයි සෙකන් රෝස් දෙකයි තර්ඩ් රෝ තුනයි අට දෙනෙක් ඉන්නවා ඊළඟට අනිතක ස්ක්‍රමාෆ් ෆ්ලයි ආෆ් වන්සල් ලංකරපු තැන සෙන්ටර්ස් දෙකයි වින්ත්‍රි කෝටස් දෙකයි එක ෆුල් බැක් එකයි 15 වෙනි දැන් මේ අතරින් ඔබ ක්‍රීඩා කරපු ප්ලේස් එක වන ෆ්ලයි හාෆ් ඒක අතිශයෙන් වැදගත් අර ඉස්සලා මේ බෙනඩික් මහත්මයාත් කිව්වා නිකන් ක්‍රිකට් ක්‍රීඩාවේ නම්බර් 3 බැට්ස්මන් වගේ කියලා. ඇයි ඒක ඒතරම් වැදගත් වෙන්නේ? අතර ඒතර තමයි බැක් ඩිවිෂන් එකයි කියන්නේ ෆෝවර්ඩ්ස් ලයි දෙකම සම්බන්ධ වෙන්නේ. එතකොට ඩිෂන්ස් ගන්නෙ උතරින් බොහෝ තරඟවල උතන තමයි ඩිෂන්ස් ගන්නෙ. එතකොට මේ ක්‍රීඩකේ ගහන ඒ ප්ලේස් එක ශ්‍රී ලංකන ක්‍රීඩකයාට ලොකු දැනුමක් තියෙන්න ඕනේ. එතකොට පළපුරුද්දක් තියෙන්න ඕනේ. ලොකු ඥානයක් තියෙන්න ඕනේ. නැත්තම්නම් ඒක කියන ඉංග්‍රීසියෙන් කියන ස්කෑන් කරන ෆීල්ඩ් එකක් ගියාම ස්කෑන් කරන්න ඕනේ. ඒතර ඔප්ෂන් ටීම් එක බලලා ඒකලඟ බලන්න ඕනේ. කොතන තියෙන එකලඟ දුර්වලතා හඳුනා ගන්න ඕනේ. ඉක්මනින් හඳුනා ගන්න ඕනේ. හඳුනගෙන ඒකට කොහොමද අපි ක්‍රීඩාව හැඩගස්සන්නේ කියලා, කණ්ඩායමක හැඩගස්සන්නේ කියලා අපි තමයි ඒක තමයි ෆ්ලයි ආෆ් කියන එක හරිම වැදගත් මේ පොසිෂන් එක. දැන් ජමල්ඩින් මහත්මයා දැන් රග ක්‍රීඩාව ගැන කියනකොට කියන දෙයක් තමයි මේක ඇත්තටම පවර් ගේම් එකක්. මේක බොඩි කන්ටැක්ට් ස්පෝර්ට් එකක්. ඒ හින්දා මිනිස්සුන්ගේ හයියෙන් තමයි මේක ගෙගෙන යන්න ඕනේ. හැබැයි දැන් ෆ්ලයි හාෆ් වගේ පොෂන් එක තමන්ට ලොකු ඥානයක් තියෙන්න ඕනේ. මම දැන් මේ බෝලේ ගත්තට පස්සේ කික් කරනවද, දකුණට දානවද, වමට දානවද, කාටද මම මේක පාස් කරන්නේ, අනිත් එක්කෙනා දිහා බලලා පාස් කරන්නේ. ඒ ඉන්ටලෙක්චුවල් කැපැසිටි එක මේකට කොච්චර කොයිතරම් දුරට වැදගත් වෙනවද? මේ ෆිසික් එක අවශ්‍යයි. ෆිසික් කියන එක අපේ ශරීරය අපිට වැඩි ලොකු නම් අවශ්‍යයි. නමුත් අපිට තියෙන නම් ඥානවන්තකම තියෙන නම් කට්ටකම තියෙන නම් මම හිතන්නේ ෆ්ලයි හොඳ ෆ්ලයි ආෆ් කෙනෙක්ට ඒක ගුණංගයක්. ඒක තියෙන්න ඕනේ. ඒක තිබ්බා නම් මම හිතන්නේ හොඳ දෙයක් කරන්න පුළුවන්. ලොකු දෙයක් කරන්න පුළුවන් තමන්ගේ කණ්ණායමට. ඉතින් ඇත්තරව කිව්වා වගේ ඉස්සර රග දැන් රග දෙකම වෙනස්. ඉස්සර හුඟක් ස්කිල් ලෙවල්ස් හුඟක් තියෙනුන. දැන් හුඟක් ෆිසිකල් කන්ටැක්ට් හැප්පෙනවා ඒ වගේ කන්ටැක්ට්ස් තමයි දැන් කරන්නේ. නමුත් ඉස්සර ස්කිල්ස් ඉතින් ස්කිල් රග්බි තමයි ඇත්තර මම නම් ප්‍රිය කරන්නේ. මොකද ඒක හරි ලස්සනයි. ස්පෙක්ටේටර්ස් බලන්නත් හෙන ලස්සනයි. එතකොට මේ හරි ලස්සනයි. මොකද මේ කෝණෙන් දැන් එහාට එනවා, ඒ කෝණෙන් දැන් මෙහාට එනවා. ඉතින් හරි ලස්සනයි. පාස් කරන්න ඕනේ තියෙන ස්ටයිල් එකක් තියෙනවා. ඉතින් බෝලේ කලෙක්ට් කරන එකත් ස්ටයිල් එකක් තියෙනවා. ටැකල් කරන්න විදිහ ස්ටයිල් එක. දැන් එහෙම නෙමෙයි. දැන් ඉතින් අර ඇඟ තිබ්බනම් හැපි ශ්‍රී ලංකරන තමයි. නමුත් ඉතින් අපිට දොස් කියන්න බෑ. මොකද එක එක කමන වල දැන් එතකොට දැන් ඔබ ෆ්ලයි හාෆ් හැටියට ක්‍රීඩා කරනකොට ඔබ අනුගමනය කරපු ඔබගේ රෝල් මොඩල්ස් කවුරුහරි හිටියද මෙන්න මේ? ඇත්තට මගේ දිටියා ඉස්සර හිටියා මේම ග්‍රෑන්ඩ් ෆොක්ස් කිලිට නිව්සීලන්ඩ් ෆ්ලයි හාෆ් කෙනෙක්. ඊළඟට ඩෑන් කාටර් කිලින්. ඒ කට්ටියගේ ක්‍රීඩා ඉරියව්ට් බලලා ඒගොල්ලන්ගේ සෑහෙන දේවල් මම ඉගෙන ගත්තා. ඉගෙනගෙන තමයි මේ තත්ත්වය ආවේ. දැන් ජමලින් මහත්මයා ඔබ පොලිස් ක්‍රීඩා සමාජයේ මම ආපෝ කැමති එතනට යන්න. පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනකොට ඔබ එතෙක් තිබුණු චාල්ස් විජේවර්ධන මහත්මයාගේ එක සීසන් එක තිබුණු වැඩිම ස්කෝ එක 202 ඔබ බ්‍රේක් කරලා ඔබ 248ක් ලබා ගන්නවා. අදටත් ඒක නොබිදී පවතිනවා. ලංකාවේ එක රග ක්‍රීඩකයෙක් එක සීසන් එක ගත්තු වැඩිම ලකුණු ගාන. කොහොමද ඔබට ඒක දැනෙන්නේ? ඇත්තට ඒක හරි ආඩම්බරයක්. මම ක්‍රීඩකෙක් වශයෙන් මොකද මම පොඩි කාලේ ඉඳන් සෑහෙන කැපවිලා රග ක්‍රීඩාවට සෑම කැපවීමක් කරලා තිබුණා. ඉතින් මං ඒක මගේ ඉලක්ක හුඟක් හරි ගියා. මම ඉස්සර පාසලට සෙල්ලම් කරනවා කියලා කොහොමද තිබුණා. ඊළඟ පොලිස් දෙපාර්තමේන්තුවට ඇවිල්ලා කොහොමද පොලිස් සෙල්ලම් කරනවා කියලා හිටියා. ඊළඟ ජාතික කණ්ඩායමට ඇවිල්ලා ජාතික කණ්ඩායම කොහොම හරි සෙල්ලම් කරනවා කියලා මගේ ඉලක්ක තිබුණා. ඒ ඉලක්ක උඩ තමයි මම ට්‍රේන් කරා. අපි ඉතින් බ්‍රේක් රෙස් කරේ නෑ, නිදි මරන්න ගියේ නෑ, ඔය එක එක ෆන්ක්ෂන්ස් වලට එන්න ගියේ නෑ. අපි මොකද අපි දැනගත්තා, මම දැනගත්තා, පුහුණුවෙන් මම දැනගත්තා. ඒ නිසා පුහුණුවේ කටයුතු වල සෑහෙන මම කැපීමක් කරලා ගන්නවා. ඉතින් 2020 කැපවීමක් නැතුව ඒ කාලේ කොහොමදත් ඒ තැනකට එන්න බෑනේ. ඒ කියන්නේ මගේ මතේ වෙලා කියලා කැපවීමක් කරන්නම ඕනේ. නැත්තනම් කරන්න බෑ. ඉතින් 248ක් ගැහුවා මේ මං චාස් විජේවර්ධන මහතාගේ හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකෙක්. මම මොකද මම පොඩි කාලේ ඉඳන් අපි බලනවා මහත් වෙලා කික් කරනකොට එයාගෙත් අපි ගත්ත හුඟක් දේවල් මහත් වෙලා කික් කරාද මම එල්ල පොලිස්තර පොඩි පොලිස් ගවන්සල එල්ල අපි දෙකලන් කික් කරන ඒවා බලන් ඉන්නෝ. ඉතින් ලොකු ඒගලන්ගෙන් අපි ලොකු අත්දැකීමක් ගත්තා. ආභාෂයක් දැක්කා. අපි ඒ නිසා ඒ වගේ ක්‍රීඩකෙක් හරි අඩුයි, බිහි වෙනවා අඩුයි. සමහරට ඔක වාසනාවක් එන්න ඕනේ. වාසනාවක් තියෙන ඔය වගේ පුහුණුවත් කරන්න ඕනේ. ඉතින් 248ක් මම ඒ 2012 මේ වර්තාව තිබ්බේ.
මංහිතන කවුරහරි ඕක කඩයි කියලා. අද ජමල්ඩින් මහත්මය ඔබගේ මිතුරෙක් වන චන්දන දීප්ති මහත්මයා ඔබ මේ ඔබ ගැන මෙහෙම කියනවා. ජමල්ඩින් මට මුණ ගැහෙන්නේ 1982 82 ජමල්ඩින් ඉසිපතන කණ්ඩායමේ බී සයිඩ් එකේ තමයි සෙල්ලම් කෙරුවේ. මමත් බී සයිඩ් එකේ සෙල්ලම් කරන්න ආරම්භ කරා 82 තමයි මට මේ චරිතේ මුණ ගැහෙන්නේ. එතන පටන් 82 83 84 යන අවුරුදු ටිකේම මම ජමල්ඩින් එක තමයි ජීවත් වුනේ. මගේ හොඳ පාසල යන කාලේ හිතවත්ම මිත්‍රයා වුණේ ජමල්ඩින්. මම ජමල් එක්ක බැඳිලා තිබුණේ බැඳීම එක් අවස්ථාවකදී පොඩි කැළිමක් සිද්ධ වුණා. ඒ තමයි මම ගුවන් හමුදාවට සෙල්ලම් කරනවා ජමල් පොලිසියට සෙල්ලම් කරනවා. මගේ මතකයට 1989 පොලිස් පාකේ ගහපු රකමැච් එකේ ඇතුලේ අපි පොඩ්ඩක් ගහගන්න සිද්ධ වුණා. ඉතින් ජමල් මගේ ළඟ හිටියේ මගෙන් ජමල්ට පාරක් ගැහුවා. ඉතින් ඇත්තරම මට ලොකු එදා මගේ සිතාන කැඩීමක් සිද්ධ වුණා. ඒ සිදුවීම පිළිබඳව ජමල්ගේ තාත්තා මගෙන් ඇහුවා. ඇයි පුතා මෙහෙම දෙයක් සිද්ධ වුණේ කියලා. මම ඉතින් අංකල් එක්ක අංකල් සමා වෙන්න ඕනේ. ඒ ඇවිල්ලා ක්‍රීඩාවේ සිද්ධ වෙච්ච දෙයක්. ඒක එතනින් අමතක කරලා දාන්න කියලා. ඉතින් මට ඒක තාමත් මගේ සිහියේ තියෙනවා. මට මතකයි මොකද ඒ ජමල්ගේ තාත්තට වෙච්ච සිදුවීම. ඒ රග ක්‍රීඩාව ගත්තොත් ජමල් මම හිතන අවුරුදු 14ක් 15ක් යනි ප්‍රමාණය ජමල් ශ්‍රී ලංකා ටීම් එක නියෝජනය කරා. ඒ වකමානුව තුලම ලංකාවේ මම දැකපු මම හිතන්නේ බිහිවෙච්ච චාර්ල්ස් විජේවර්ධනට පස්සේ බිහිවෙච්ච හොඳම කිකේ හැටියට තමයි මම නම් දකින්නේ. ඉතින් මම හිතන්නේ ජමල් රටටත් පොදුවේ සමස්ත ශ්‍රී ලංකාවට මම හිතන්නේ රගවලින් විතරක් නෙමෙයි හැම පැත්තෙම කරන්න ඕන උපරිම දේ කරලා තියෙනවා කියලා තමයි මගේ හැඟීම. දීප්ති මහත්මයා ගැන ඔබේ මතකේ? ඇත්ත චන්දන දීප්ති කිව්ව එක ඇත්ත. මොකද මම 1982 අපි ඇවිල්ලා සෙකන්ඩ් 15 ටීම් එකේ එකට ක්‍රීඩා කරා ඉසිපතන විද්‍යාලේ. ඊළඟට 83-84 අපි ෆස්ට් ටීම් කණ්ඩායම සෙල්ලම් කරා. ඇත්තට ඉතින් ඒ කාලේ හරි විනෝදමත්. අපි එකට යාළුව වගේ මෙයා ඇවිල්ලා අපේ ගෙදර තමයි ඇවිල්ලා ට්‍රේන් කරන්න ඉස්සර එන්නේ ගෙදර. අපේ අම්මා තාත්තා ඉතින් කන්න මොන ඔක්කොම හදලා දෙනවා. ඒ තරම් නිකන් ඔක්කොම නිකන් පවුලේ ඉන්න කට්ටියක් වගේ. ඉතින් අපි ඔක්කොම එක්ක වෙලා ඊට පස්සේ ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් කරලා එනවා. අර මම ඉස්සර කිව්වාගේ අපි ඉන්ඩිසිප්ලින් නැහැ. ප්‍රැක්ටිස් කරද්දී අපි සෑහෙන කැපවීමක් කරා. ඔය එහෙම යන්නේ නැතුව කෑම කාලා විනෝද වුණා. ප්‍රැක්ටිස් කරා අපි ආවා. ඒ වගේ අපි එකට හිටිය කට්ටියක්. ඊළඟට ඔය එයා එයාෆෝස් බැඳුනා මම පොලිස් ආවා. ඉතින් අපි ඒ කාලය තුල ඉතින් ওই මැචස් වල ඉතින් පොඩි 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 රණ්ඩු යනවා. ඒ රණ්ඩුව එතනින් අමතක කළා. එතනින් අමතක කරා. මොකද ඉස්සර හරි හරි ක්ලබ් සීසන් එකක් ක්ලබ් මැච් එකක් සෙල්ලම් කරාම පස්සේ හැමදාම තියෙන සෝෂල් එකක්. ඒ සෝෂල් එකේ තින් කට්ටිය කොයි ඉස්සර හරි ඒක හරිම වැදගත් දෙයක්. හැම මැච් එකක හෝස්ට් ටීම් එක සෝෂල් එකක් තියෙනවා. සෝෂල් එකේ විනෝදෙලා සින්දු කියලා මේ තමන්ගේ අදහස් මේ මේ බෙදාගෙන හරි විනෝදෙලා යන්නේ. දැන් ඒ ඒ තත්ත්වේ නැහැ. මේ සෝෂල් එකක් කියන එක නැහැ. ප්ලේයර්ස්ලා ප්ලේයර්ස් අඳුර ගන්න. ප්ලේයර්ස්ලා මැච් එකෙන් පස්සේ එහෙම ඒගලන් යනවා එහෙම මෙම් ගෙවල් වලට යනවා. එතකොට මේ කිසිම අර ඉන්ට්‍රැක්ෂන් නැහැ. ඉන්ට්‍රැක්ෂන් සුවදතාවයක් නැහැ. ඉන්ට්‍රැක්ෂන් නැහැ. ඉතින් ඒක මම හිතන්නේ ඒක ඇත්තට හොඳ නැහැ. මොකද අපි ඔක්කොම ක්‍රීඩා කරාට අපි ඔක්කොම මිනිස්සු. අපි ඔක්කොම එක එක කෙනා අඳුරගෙන අපි ජීවිතේ ඉස්සරහට යන්න දරා ගන්න. ඉතින් මේ මේ වගේ කට්ටි ඉන්නවා මට යාළුවෝ කියන එක ඕන තරම් ඉන්නවා. ඉතින් මම ඒවා අපි ඒවා අදා ගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ තිබුණ එක ආයි මේ කට්ටිය කරයි කියලා. ඇත්තට විනෝදයි. හැන වෙන දීර්ඝ ඉතිහාසයක් තියෙන එක. හරි එක එක ඉතින් විහිළු තාලු කරනවා ඉතින් පරණ දේවල් කියනවා එන ජොලි. දැන් ඕකෙම දැන් ඔබතුමා දන්නා ඇති නෙල්සන් මැන්ඩෙලා කියන ශ්‍රේෂ්ඨ මනුස්සයා එයා රටේ ස්ප්‍රින්ග් බොක්ස් එයාගේ ටීම් එක ලොකු ක්‍රයිසිස් එකකට ගිය වෙලාවේ එයා පීනා එයාගේ හිටපු කණ්ඩායම් නායකයාත් එක්ක එකතු වෙලා ලොකු ස්ට්‍රැටජි එකක් හදනවා. ඒ අනුව ඒගොල්ලෝ ලෝක ශූරතාවය දිනා ගන්නවා. ඒ ලෝක ශූරතාවය දිනා ගන්න විතරක් නෙමෙයි සුදු කළු අතර තියුණු ලොකු ප්‍රශ්නයක් සෑහෙන මට්ටමකට විසඳ ගන්නවා. ඒ ගැන ඔබට මොකද කියන්නේ? ඇත්තට ඒක ලොකු දෙයක්. ඇත්තටම ආඩම්බරයක්. මොකද ක්‍රීඩාවට සුදු කළු නැත්නම් ආගමික මේවා එන්න හොඳ නැහැ. මොකද අපි ඔක්කොම ක්‍රීඩා කරන්නේ අපි ආසාවෙන් කරන්නේ, කැපවීමෙන් කරන ආසාවෙන් කරන්නේ. ඉතින් මේ ක්‍රීඩාව කරද්දී ක්‍රීඩකයන් විතරක් පමණක් නෙමෙයි ප්‍රේක්ෂකත් වෙනවා බලන්න. දරුවෝ වෙනවා. ඔක්කොට විනෝදෙන්න ඕනේ. ඉතින් විනෝද වෙන්න අපි කරන දේ අපි එකක් කරන පිනක්. මොකද සමාජයේ අපි කාවාරි තෘප්තිමත් කරන එකක් පිනක්. ඉතින් මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා මම හිතනවා. ජමල්ලි මහත්මයා දැන් ලංකාවේ ගත්තොත් ජනප්‍රියම ක්‍රීඩා විදිහට ක්‍රිකට් ක්‍රීඩාව තියෙනවා. දැන් ඒක ඉන්ටර්නැෂනල් මැච් එකක් ගහනකොට මුළු ග්‍රවුන්ඩ් එක පිරෙන සෙනගිනවා. හැබැයි ඩොමෙස්ටික් තරඟයක එහෙම සෙනගක් පේන්න නැහැ. නමුත් රග මේ නගර දෙකකට පමණක් සීමා වෙච්ච රග ක්‍රීඩාවක්
ක්‍රීඩා සමාජ මට්ටමේ තියෙනකොට ට්‍රවුන්් එක පිරෙන සැනගෙන මොකක් දෙකට හේතු. මහිත රග ක්‍රීඩාව ඇල්මක් තියෙන පැෂන් කියන එක. මම කාලෙත් වෙන අරි අඩුයි පෑකාමාර අතර තියෙනගේම ස්කූල්ගේමක් පෑයි. ඉතින් මතන ඒක තමයි ඕනේ මොකද දැන් දැනතින මිස්සුන්ට තැන් වෙලාව කියන එක හරි අමාරු හොයාගන්න. ඉතින් මේකලා එක නොෙක් එක කෙනට නොෙක් ප්‍රශ්නයන. ඉතින් මං හිතන මේක කෙටි කාලෙක් තුළද අනිතක ලොකු ඉන්දනයක් ලබා ගන්නත් පුළුවන්. මං හිතන මේ ඒ හඳ තමයි මේ මේ කට්ටි බලන්නේ අන්තක ක්‍රීඩාවත් විශේෂයෙන් ස්කූල් මැචස්සේම හෙනම මේ හෙන ලස්සනයි. එතන විනෝදෙන්න පුළුවන්. එතකොට සමහර දැන් හොගක් ක්‍රීඩකයෝ ඉන්නවා ඒගලන්ගේ දරුවා සෙල්ලම් කරනවා. ඉතින් ඒකටත් එක ලොකු ඇල්මක්. ඉතින් අපි ඒ තුලින්ුත් අපි දැන් මගේ පුතා රාජකීය කොළඹ රාජකීය විද්‍යාලේ ඒ පුතාලා දෙන්නම සෙල්ලම් කරා. ඒ මාත්‍රක සමගාමි සෙල්ලම් කරපු කට්ටියගේ පුතාලත් ওই වයසෙම සෙල්ලම් කරනවා. එක එක ස්කෝල ට්‍රිනිටි රොයල් සෙන් තෝමස් ඒ වගේ සෙල්ලම් කරනවා. ඉතින් අපිත් ආයේ හඳුන ගන්න. අපේ ඉතින් ඉතිහාසයේ අතීතයේ අපි ඔක්කොම කතා කරන විනෝද වෙනවා. ඉන්ටරැක්ෂන් එක ගොඩක් වැඩි මේ ක්‍රීඩාව නිසා. වැඩි අත්‍තර වැඩි. දැන් ඔබ 1990 ගණන්වල පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරනකොට ඔබ නායකත්වයටත් පත් වෙනවා. පොලිස් සමාජයේ නායකත්වය කොයි විදිහට ඔබට දැනෙනවද? හරිම මම එකක් තමයි මේ නායකත්වය ගන්න එක හෙඩා එන මම ලොකු ආඩම්බරයක්. මොකද මේ ඉස්සර පොලිස් කණ්ඩායමේ නියෝජනය කරලා නායකත්වයක් ලබා ගන්න නම් එයා අවුරුදු 10කට වැඩිය ඩ්‍රොප් වෙන්නේ නැතුව සෙල්ලම් කරනවා. හැම මැච්චක්ම සෙල්ලම් කරනවා. ඒකයි කැපවීම කියන්නේ. අපි ඉස්සර උණ හැදුනොත් හරි අපි උණ කියලා කියන්නේ නැහැ කෝච්චිට. මොකද අපි එක දවසක් ප්‍රැක්ටිස් කරේ නැත්නම් ඒ තරම් කම්පිටිෂන්. ඔබ ගැන ෆේමස් කතාවක් තියෙනවා. ඔබ ඇපෙන්ඩිසයිටිස් ඔපරේෂන් එකකට පස්සේ දවස් 3කටද ගොඩද පස්සේ ඔය ඇත්තට ඒකත් ඉතින් මගේ මැච්චක් සෙල්ලම් කළාන් පස්සේ මගේ ලොකු බඩේ කැක්කුමක් ආවා. පස්සේ මම වෛද්‍යවරයෙක් පෙළන පස්සේ මට ඇපෙන්ඩික්ස් තියෙනවා කියලා ඉක්මනින් ඔපරේට් කරන්න ඕනේ පැලන් එක මෙයා කර බර්ස්ට් වෙන ළඟයි කියලා. පස්සේ මම සර්ජරි ගියා. ඒත් මම ඩොක්ටර් කිව්වා ඩොක්ටර් මට අනිද්දා මැච්චක් තියෙනවා. දවස් තුනේ මම මැච්චක් තියෙනවා. එයා කිව්වා රයිට් මැච් එක සෙල්ලම් කරන්න පුළුවන් කියලා. මට මෙයා කළා ඔපරේට් කරා. ඔපරේට් කරාන් පස්සේ මගේ හරි වේදනාවක්. මට ශ්‍රී ලංකාවට බැරි වෙයි කියලා මම හිතුවා. ඒත් මගේ හිත තිබුණා කොහොම හරි. මොකද ඒ පොලිසියේ රග්බි ක්‍රීඩාවට මම තියෙන මගේ තියෙන ඇල්ම මම විතරයි දන්නේ ඇත්තට. ඉතින් ඒ නිසා මම කොහොම හරි ගහන්න ඕනේ කියලා මගේ මිනිත මම ඇඳේ. පස්සේ මම එදාම ඇඳෙන් පල්ලයට බහැලා මම කොරගා ඇවිද්දා. ඇවිදලා කොහොම හරි මම ඩොක්ටර් කිව්වා. ඩොක්ටර් කිව්වා "You're mad. Don't play" කියලා. මම කිව්වා "No doctor. That's my life. I want to play. I want to represent my police team." ඒක ලොකු රිස්කයක්. රිස්කයක්. ඒතකොට ඩොක්ටර් කිව්වා පස්සේ අපි එතකට හිටියේ පුහුණු කරුවා එල්ල මගේ දැනට මියගෙල්ල ඉන්න දය ජයසුන්දර කියලා මහත්තෙක්. ඒ මහත්ත තමයි පුහුණුකරු වශයෙන් හිටියේ. ඒ මහත්ත තාව පොලි හොස්පිටල් එකට ඇවිල්ලා මම ඇහුවා මම කිව්වා නෑ සර් මට සෙල්ලම් කරන්න. දැන් බලමු සර්ටත් මට ආස මාව සෙල්ලම් කරන්න ඕන ආසයි. නමුත් මහත්තත් බයයි මොකද ඩොක්ටර් එපා කිව්වේ නේ සර්. මම කිව්වා බයන්න පස්ස මම සෙල්ලම් ගන්න කියලා. පස්සේ මම ඩිස්චාර්ජ් වෙලා ඇවිල්ලා මම මගේ බඩේ මැහුමුත් තිබුණා. මැහුමුත් මම අර ක්‍රිකට් වල තියෙන ටයි ගාඩ් එක බඩේ වැඳගෙන මම ඒ කරලා කොහොමද මැච් එක සෙල්ලම් කරා. මට මතකයි හැව්ලොක්ස් කණ්ඩායම අතර තිබු මැච් එක ඉම්පෝර්ටන්ට් මැච් එකක්. ඉතින් මට පොලිස් කණ්ඩායම පරද්දන්නත් බෑ. මම කොහොම හරි ගහන්න ඕන කියලා මගේ තිබුණා මේ අදහස. මගේ හිතේ තිබුණා ඉතින් අපි ඒ තරම් මම පොලිස් කණ්ඩායමට ආදරේ. ඉතින් පොලිස් කණ්ඩායම එච්චර මම කැපවීමක් කරලා දිනවා කියලා මගේ විශ්වාසය. දැන් එතකොට ඔබ පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන කාලේ ඉතාම දක්ෂ කණ්ඩායමක් ඔබ ඒගේ කාලේ ලබාගත් ජයග්‍රහණ එහෙම ඔය අතර අපි මම 1986 පොලිසියට බැඳුනේ. එදා සිට මම දීර්ඝ කාලයක් රඟ සෙල්ලම් කරා. එතකොට මමගේ අපි ක්ලිෆර්ඩ් කප් එක අවුරුදු 6ක් අපි දිගටම චැම්ප්ස් වුණා. ඊට සෙවන්ස් ඉන්ටර් ක්ලබ් සෙවන්ස් අපි චැම්පියන්ස් වුණා. ඒ අතර තිබුණා 1990 අපි රටේ තිබුණ මේ ප්‍රශ්න යුද්ධයේ ප්‍රශ්න වන විචෝ කරා පොලිස් ටීම් එක මගක් සෙල්ලම් කළා. ඊට පස්සේ ආයේ 92 සෙල්ලම් කරා. ආයේ 93 වසරේ මගේ කැප්ටන්සි ගහවා. කැප්ටන්සි එකේ මම අපි රණස් අප්පුණයි අවුරුද්දේ CHS 21 මිස්ටර් ප්‍රියන්ත ඒකනායක ලටේ හිටපු හොඳම නායකෙක්. හොඳම ක්‍රීඩා අවුරුදු ගානක් ජාතික කණ්ඩායම නායකත්ව දරුවා. හොඳම ක්‍රීඩකයෙක්. ඒකට එල්වී ඒකනායක, හේමන්ත යටවර, සමන් කොතලාවල, ඉන්ති මරික්කා, නෝමන් සිල්වා. ඒ හොඳ ක්‍රීඩක හිටියා. හරිම සතුටේ ගන්තක සෙල්ලම් කරන්න ලැබෙන එක. දැන් ඔබට පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන අතරතුරදී ඔබට අවස්ථාව ලැබෙනවා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න.
කොහොමද පළවෙනි තරගයේ කවද්ද ඔබට මතක හැටියට? මට හම්බුනේ 1986 මගේ පළවෙනි පොලිස් අවුද්දේ. ඇත්තට ඒක හීනයක් වගේ. 86 මගේ පළවෙනි අවුරුද්දෙම මම ඒෂියාඩ් ගියා. බැංකොක් එකේ තිබුණ ඒෂියාඩ් ගන්න ටීම් මැචස් වල ටෝර්නමන්ට් එකට මාට ආරාධනා ලැබුණා. මම සිලෙක්ට් කරලා ට්‍රේනින් ගියා. සිලෙක්ෂන් ට්‍රයල්ස් වලත් හොඳට සෙල්ලම් කළා. මට ඒ සිලෙක්ෂන් එක ලැබුණා. මම ආඩම් හරි මාඩම්මයි. ඔව්. දැන් ඔබගේ ජාතික කණ්ඩායමේ තරඟ ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. ජාතික කණ්ඩායම මම අවුරුදු ගාණක් සෙල්ලම් කරා. ඔබගේ පළවෙනි නායකයා වුණේ? මගේ ප්‍රියන්ත ඒක නායකයා තමයි. පළවෙනි නායකයා මිස්ටර් රොහන් ගුණරත්න 86. ඊළඟට ඔක්කොම මිස්ටර් ප්‍රියන්ත ඒක නායකයා තමයි කැප්ටන් කරේ. මොකද මම ගිහලා දිනවා ඒෂියාඩ් පහක් සෙල්ලම් කළා දිනවා. ඊළඟට සර්වන්ස් ටූර්නමන්ට් හොංකොන් සර්වන්ස්, ඩුබායි සර්වන්ස්, සිංගප්පූර් සර්වන්ස්, මැලේසියානු සර්වන්ස්, ඒ වගේ ඉටලි වල තිබුණා වර්ල්ඩ් කප් ක්වොලිෆයින් සර්වන්ස්. හුඟක් තරඟ වල මම සෙල්ලම් කළා දිනවා. දැන් 15s and 7s අතර ගත්තොත් මොනවද වැඩිපුර තියෙන්න ඕනද 7s ගන්න කෙනෙක්? 7s ගන්නව නම් ඇත්තට තියෙනුනේ යාට තියෙනුනේ ඇත්තට හැකියාවක් තියෙනුනේ එකක් තමයි ෆිට්නස්, මූලික ෆිට්නස්. අනිත් එක තමයි ස්කිල්ස් තියෙනුනේ. ස්කිල්ස් නැත්නම් මුකුස ලඟන්න බෑ. ස්කිල්ස් ඒතර ඒ දෙක නැත්තම් 7s ගන්නම් බෑ. එතකොට මේ 7s බලා හුඟක් ෆිට් නම් අපි අනිත් ක්‍රීඩකයාට සපෝට් කරන්න පුළුවන් නම් අපි අපේ අතර තියෙන ක්‍රීඩකයන්ට සපෝට් කරලා සෙල්ලම් කරන්න හොඳටම එන්ජොයි කරන්න පුළුවන් සර්වන්ස් තමයි. ඒ වගේ අන්ෆිට් නම් සපෝට් කරන්න බැරි නම් එපා කරපු ටෝනමන්ට් එකක සර්වන්ස්. ඒ තරම් මහන්සි. ඒ තරමට මහන්සි. ඉතින් අපි හත් දෙනාම ලොකු අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියෙන ඕනේ. මම මොකද්ද කරන්නේ? මම හැරුණොත් මොනවද කරන්නේ? මේ පාස් කරන්න යන්නේ කොහොමද? ලොකු කම්බිනේෂන් එකක් තියෙනවා. ඉතින් අපි ඒ අවබෝධය කොහොමද ඇති කරගන්නේ? ප්‍රැක්ටිස් ට්‍රේනින්ග්, ට්‍රේනින්ග්, ප්‍රැක්ටිස් ප්‍රැක්ටිස් වල තමයි. දැන් අපි පොලිස් කණ්ඩායම ඉස්සරදල පොලිස් සර්වන්ස් වක් චැම්ප්ස් වුණා අවුරුදු ගාණක්. දැන් ප්‍රබල පාලිසිවරණ කියලා ක්‍රීඩකෙක් හිටියා. එතන අරුණ සිල්වා ඒ වගේ හේමන්ත යාදවට සමන්ත කොතලාව රජු රොඩ්‍රිගෝ දේ කට්ටිත් එක්ක සෙල්ලම් ගන්න එහෙනම් ලේසි හරිම ලේසි. ඔය එච්චර අපිටම දැන් අපි ට්‍රේන් කරගෙන යනවා එක්කෙනෙක්ට අසනීප වෙලා වෙන සෙන්ටර් කෙනෙක්ට එන්න වෙනවා. එතකොට ඒ අවබෝධය නැතු යනවාද? නෑ. එතකොට අපි මොකද ටීම් එකේ ඉන්නවා 10ක් ඉන්නවා 12ක් ඉන්නවා 10ක් ඉන්නවා. ඉතින් අපි මික්ස් කරලා ගන්න. මොකද අපිට පුහුණු කරුව ස්ටෑන්ඩ් බෙන්ඩින් කිටියයි සමිත දයදා සුන්දරීටි ඒ කට්ටිය එකන් එක එක ප්ලේයර්ස් ගැන ඐඩෙන්ටිෆයි කරනවා. මොකද ෆේවරිෂස් නෑ පොලිසි ඇවිල්ලා එහෙම කවුරු මෙහෙම ෆේවරිෂස් තිබුණේ නෑ. හොඳ දක්ෂයා එයාට ප්ලේස් එක දෙනවා. මම පොඩි කාලේ ඉඳන් මම කිව්වාගේ ඉස්සර පොඩි කාලේ පොලිස් ප්‍රැක්ටිස් කරද්දි අපිත් ඇවිල්ලා පොලිස් සිලෙක්ෂන් බලන් ඉන්නවා. ඉස්සර හිටියා රුද්‍ර රාජසිංහ හිටපු පොලිස් ප්‍රතික මහත්තයෙක්, රුද්‍ර රාජසිංහ මහත්තයෙක්, ඒර්නස් පෙරනා මහත්තයෙක් ඒ කට්ටිය ඇවිල්ලා ප්‍රැක්ටිස් බලන් ඉන්නවා. බලන් ඉන්න ඒගොල්ලොත් ක්‍රීඩාවට ලොකු ලැදියාවක් ලැදියාවක් දැන් ඇත්තට කියන්නුනේ දැන් වර්තමාන පොලිස් පුතුමත් එන්ගේ මහත්තත් හරි ලැදි. පොලිස් ක්‍රීඩාව ගැන අපිට තහන කෝල් කළ මැච් එන්න සමන් මහත්තයට වැඩ වැඩි වුණාම කෝල් කළා හන මැචස් මොකද උනේ කොහොමද නම් මොකද අඩුපාඩු. ඒක ලොකු සල්මක් තියෙනවා සහයගත් දෙනවා පොලිස් ක්‍රීඩාව. හොඳයි ජමලින් මහත්මයා අපි පුංචි බ්‍රේක් එකකට යනවා ආපහු සම්බන්ධ වෙනවා. ජමලින් මහත්මයා අපි අන්තිම වතාවට කතා කරගෙන හිටියේ ඔබ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් කරපු සේවය ගැන. දැන් ඒ කාලේ විශේෂ වුණ මතක මොනවද තියෙනවද වැදගත් සිදුවීම් මෙහෙම ඒ කාලේ? මතක සිදුවුණා නම් තියෙනවා. ඉතින් බොහෝ සිදුවීම් තියෙනවා. එකක් තමයි ඉතින් ඉන්ජරිස් ආවම හරි ෆ්‍රස්ට්‍රේෂන්. ඔව්. ඉතින් මොකද අපි අර ක්‍රීඩාව කරන්න හරි ආසයි නිසා ඉන්ජරි එකක් ආවම හරි ෆ්‍රස්ට්‍රේට් වෙනවා. මගේ ඉතින් ඉන්ජරිස් සෑහෙන වෙලා තියෙනවා. ඉතින් මොකද ක්‍රීඩකෙක්ට හරි උරුමය ඔය ඉන්ජරි එකක් වුණාම ඉතින් අපි දැනගන්න ඕන කොහොමද ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්න කියලා. ඔව්. ඒක මගේ ෂෝල්ඩර්ස් දෙකම කැඩලා දිනනවා. දැන් මම දැකලා තියෙන දෙයක් මේ රග ක්‍රීඩකයෝ පුදුම විදියට තමන්ගේ ඇඟට දුක් දෙනවා. ඒ කියන්නේ තමන්ට තියෙන තුවාල ඒව දැනෙන්නේ නැහැ. ඒ මොකද ඒ පැෂන් ඒ වයිතින් ඔව් පැෂන් එක නිසා මම හිතනවා පැෂන් මොකද ඒක ඒ සම්බන්ධයෙන් කිසිම තැකීමක් නැහැ. දැන් අපේ අම්මා වුණත් අපිට බයිනවා. මගේ බිනියනොත් බයිනවා මොකද්ද ඔක තුවාල කරගෙන එනවා. එක දවසක් මම ටුවර් එකට යන්න දවස් දෙකට ඉස්සර ප්‍රැක්ටිස් කරද්දිත් මගේ මේ මැහුම් දැම්මා මේ ඇහැ ගාවෙන් වැදිලා මැහුම් දැම්මා. පස්සේ මම ටුවර් එකේ මැච් එක ගිහිල්ලා මැච් එකට ඉස්සර මම රූම් එකේ ඉඳන් ඒ මැහුම් කපලා ගැසෙලම් කරා. ඒ වගේ සිදුවීම් හොයක් තියෙනවා. ඉතින් කටුක මේ සිදුවීම් තියෙනවා. ඉතින් සමහර ඒවා සිලෙක්ෂන් එක නම් සමහරට අන්ෆෙයර් සිලෙක්ෂන් වෙනවා.
ඒ වගේම දරාගැනීමේ හැකියාව දරව හැකියාව තියෙනු නැත්නම් ඉතින් ක්‍රීඩකෙක් වෙන්න බෑ. දැන් ඔබ පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන කාලයට වැඩි දැන් අද අනිත් ක්‍රීඩා සමාජ මහනුවර ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, හැබ්ලොක්ස් වගේ ක්‍රීඩා සමාජ ගොඩක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් පොලිස් ක්‍රීඩාවේ දැන් කොහොමද අද තත්ත්වය? දැන් ඒ හැතර ලේකට ලොකු හේතුන් වගේ තියෙන එකක් තමයි පොලිස් 92 වර්ෂයේ පොලිස් කණ්ඩායම සිටු ක්‍රීඩකෙන් වෙනත් ක්‍රීඩා සමාජවලට ගියා. මේක ඇවිල්ලා තියෙන මොකද මුදල්? දැන් මේ ක්‍රීඩා වලට මුදල් ආවා. ඉතින් හැම සෑම ක්‍රීඩකෙට මුදල් ගෙවනු. ඉතින් ඒ ගෙවීමේදී ඉතින් ඒක ඇත්තට ඉතින් අපිට ඒක නවත්තන්නත් බෑ. මොකද ක්‍රීඩකගේ දියුණුව සඳහා අපිත් බලන්න ඕනේ. ඉතින් මේ ක්‍රීඩාවට මුදල් ආවන් පස්සේ ඉතින් 92 වර්ෂයේ ඉතින් පොලිස් කණ්ඩායම හිටපු 11 දෙනෙක් ගියා එකපාරට වෙනත් ක්ලබ් වලට. ඒ ක්ලබ් වලට ගියාම ඉතින් අපි අසරණ වුණා. ඒත් ඉතින් අපි පොලිස් කණ්ඩායම කොහොමත් ජයග්‍රහණය කරගන්න ඕනේ කියලා අපි ට්‍රේන් කළා. අපි අපේ ටීම් එක කට්ටිය කතා කරලා අපි කොහොම හරි ලොකු මේකක් තිබුණා. මේ කට්ටිය විරුද්ධව අපි කොහොම හරි සෙල්ලම් ගන්න ඕනේ. ඒ වගේ අපිට දැඩි අධිෂ්ඨානයක් ඔක්කොම එකා වගේ ට්‍රේන් කරා. ට්‍රේන් කළා අපි ඒ අවුරුදු තුන්දර කරා. මගේ වසරෙත් අපි ඔච්චර ෆොරිනර්ස්ලා අපේ ටීම් එක කට්ටිය ගිහිල්ලත් ඒත් අපි රණස් අප් වුණා. ඒක ලොකු ජයග්‍රහණයක්, ලොකු ආඩම්බරයක් මට. ජමල්දීන් මහත්මයා, දැන් මෙහෙම ක්‍රීඩා කරලා ඔබ ක්‍රීඩාවේ විනිශ්චය සඳහා යොමු වෙනවා. ඇත්තට මම ක්‍රීඩා කරගෙන ඉන්නකොට මට මතකයි සිවෙන්දරන් කියලා පොලිසිය හිටපු SS මහත්තෙක් හිටියා. ඒ මහත්තයා ඒ වකවානු තුළ එයා රෙෆ්‍රී සොසයිටිගේ මෙම්බර් කෙනෙක්. ඒ මහත්තයාල මගෙන් මොකක් හරි දකින්න නැති මගේ තියෙනවා විශේෂ දෙයක්. එයා හිතුවා ඇත්තට ක්‍රීඩා විසිරි වශයෙන් මෙයා පුහුණු කරන්න පුළුවන් කියලා. එයා මොකක් හරි හිතන්නේ නැති. එයා මට ජර්සියක් දීලා කිව්වා ගුවන් රෙෆ්‍රී කියලා. ඊපස්සේ මම එක මැච් ස්කූල් මැච් එකක් රෙෆ්‍රී කරා. ඒ රෙෆ්‍රී කරද්දී මම හොඳම රෙෆ්‍රී කරා. එදා සිට අද දක්වා මම රෙෆ්‍රී වලට මොකද මම හිතුණා මට හැමදාම ක්‍රීඩා කරන්න බෑ. කාලයක් වෙනවා. හැම ක්‍රීඩකයන්ටම තියෙනවා උරුමයක් තියෙනවා කාලයක් තියෙනවා. ඉතින් මේ කාලය තුල මම නැවතු මගේ ක්‍රීඩාවන්ත මම ඉතින් විනුසුර වශයෙන් කටයුතු කරන්න පුළුවන් කියලා මට තව වසර ගානක් පුළුවන් කියලා මට හිතෙනවා. මොකද මගේ ඒකත් ඕනේ ෆිට්නස් ඕනේ. ඉතින් කන්ටැක්ට් නැතුනට ෆිට්නස් ඕනේ. ඒ නිසා අපි මට ඒ අවස්ථාවේ හම්බුණා. ඊළඟට මම ආෆ් පැනල් එකට ගිහිලා කියන්නේ ඒෂියන් රග්බි ෆුට්බෝල් මේකේ පැනල් එකේ හිටියා. ඊළඟට මම හුඟක් ලංකාදීප තරඟ ෆයිනල්ස් ඒගොල්ලෝ ඉම්පෝර්ටන්ට් මැචස් වක් රෙෆ්‍රී කරලා තිනවා. ඉතින් මං හිතනවා මගේ තියෙනවා මගේ ඇඟෙන් එන හැකියාවක් තියෙනවා කියලා මම. ඔය ඔබේකට හැදෑරීමක් මොන හරි කරලා තිනවද? ඒ කියන්නේ ඔයකට තියෙන කෝසස් තියෙනවා. අපේ දේශයේත් තියෙන විදේශයේත් ගිහිල්ලා ඒකට තියෙන එක එක ලෙවල්ස් ක අපේ පාස් වෙන්න ඕනේ. ඒ පාස් වුණාන් පස්සේ තමයි අපිට ඒ මට්ටමට යන්න පුළුවන් වෙන්නේ. අපි ඉතින් මම 1902 මම හම්බුණා මට මමයි ඩිල්රොයි ෆර්නැන්ඩෝයි අපිට හම්බුණා වර්ල්ඩ් කප් ක්වොලිෆයිං මැච් එකක් මැචස් රෙෆ්‍රී කරන්න. ඩිල් රෙෆ්‍රනන්ඩු ඉතාම දක්ෂ. මගේ පාසලේ මට වඩා සීනියර් ක්‍රීඩකෙක්. ඉතින් අපි දෙන්න ගිහිලා රෙෆ්‍රී කරා. මම හිතන ඉතිහාසයේ රග්බි ඉතිහාසයේ අපි දෙන්න පමණයි වර්ල්ඩ් කප් ක්වොලිෆයින් එකක් ගිහිලා රෙෆ්‍රී කරලා තියෙන්නේ. රයිට්. දැන් එතකොට රෙෆ් කෙනෙක්, ඒ කියන්නේ විනිශ්චයකාරයෙක් විදිහට වැඩ කිරීම කොයිතරම් අභියෝගාත්මකද? ඇත්තට අභියෝග තියෙන එකක් තමයි රෙස්පෙක්ට් ගන්න ඕනේ. අපි දැනගන්න ඕනේ ක්‍රීඩකෙක්ගෙන් රෙස්පෙක්ට් එකක් ගන්න ඕනේ. ඉතින් මම දන්නවා මෙහි ඉන්න ක්‍රීඩකයෝ අපි රෙස්පෙක්ට් කරනවා. මොකද ඒගොල්ලන් හිතනවා ඇති අපි හොඳ පළපොතු ක්‍රීඩකයෙක්. ඉතින් අපිට මේ හොරා මූත් කරන්න බෑ කියලා ඒකට ඇඟෙනවා ඇති. ඉතින් මම හිතනවා ඒ හන්දා එකක් තමයි රෙස්පෙක්ට්. එකක් අනිත් එක තමයි ෆිට්නස්. අනිත් එක ලෝ එක රග්බි ලෝ එක සම්බන්ධව හොඳ දැනුමක් තියෙනවා. මොකද රග්බි ක්‍රීඩාවේ රෙෆ්‍රී කෙනෙක් වුණාම ෂණිකව තීරණ ගන්නගෙන ඒ පොඩි ඉන්සිඩ වෙලාවක් ගන්න බෑ. වෙලාවක් ගන්න ගියාම ඒක තීරණය අපිට ගන්න. සමහර අවස්ථා තියෙනවා. සමහර අපිට තියෙනවා ෂණිකව තීරණ ගන්නකොට සමහරට අපිට නොදක අවස්ථා තියෙනවා. මොකද 15ක් සෙල්ලම් කරද්දී වැහෙනවා. සමහර දේවල් තැන් අපිට වැහෙනවා. දැන් ජමලින් මහත්ම, දැන් අපි හිතමු ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් බොහෝ දුරට වෙන දේ පේනවා. ඔව්. ඒ බෝල කෙනෙක් බැට්ස්මන්ට දාන දේ. එතකොට ඊට අමතරව තර්ඩ් අම්පයර් කෙනෙක්ගේ සහයෝගය ලබා ගන්න පුළුවන්. හැබැයි 15 දෙනෙක් 30 දෙනෙක් ඔක්කොම ගත්තාම 30 දෙනෙක් අතරේ මේ යන යුද්ධේ කොහොමද තමන්ගේ පීවි හැට ඒක අහසු කරගන්නේ? ඇතර ඒකත් තියෙනවා. අපිට තියෙනවා මේක එක ඇන්ගල්ස් තියෙනවා. අපි ඇන්ගල්ස් වලට ගිහිල්ලා ඉතින් අපි එක්ස්පීරියන්ස් දැන් අපි කියන උදාහරණයක් ගිහින් මට තේරෙනවා මේ බෝලේ මෙතනින් මේ රක් එකෙන් කොහට දැන්නේ කියලා. අපිට ඒක මේක ඇඟෙන්ම අපිට හිතෙනවා මෙතන. ඉතින් අපි ටග්ගල එතනට යනවා. ඉතින් ඒ වගේ අපිට ඒ මූවමන්ට්ස් බොඩි මූවමන්ට්ස් වලට මේ ඒක ඇත්තට මේවා වෙනවා. ඒක අපිට සහාය වෙනවා. ඉතින් මම හිතන්නේ ඒකත් තමයි එක්ස්පීරියන්ස්. අනිත් එක එක්ස්පීරියන්ස් රග්බි එක්ස්පීරියන්ස් කියන එක වැදගත්. මේ ස්ටිල් ලයිෆ් ෆෑන් නොත් මමත්
අපිත් ජාතික කණ්ඩායමට ගහ මම තමයි මහිතන දීර්ඝකාල රෙෆ්රි කෙනෙක් වශයෙන් මම ඒක ආඩම්බරයි රෙෆ්රි කෙනෙක් වශයෙන් මම දීර්ඝකාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජ කරලා දීර්ඝකාලයක් රඟ ගහපු එකම රෙෆ්රි වෙනුන දැනට මම ඉන්නේ සමහර අවස්ථා තියෙනවා අපිට සැකයි මේක මොකක් හරි වෙලා තියෙනවා කියලා ඔබ ලයින්ස්මන්ලගෙන් සමහර මොකද මේ ඉන්ටර්නැෂනල් පුළුවන් මොකද ඒකේ තියෙන කමියුනිකේෂන් සෙට් එකක් තියෙනවා ඒකෙන් කතා කරනවා මේ ශ්‍රී ලංකාව තුළ ඒ පහසුකම් නැහැ තවම නැහැ අපි ඉල්ලුම් කරනවා අපි මේ සම්බන්ධ තර්ක කරගෙනවා නමුත් තාම මේ පහසුකම් ලැබුණේ නැහැ අපිට ඉතින් ඒක ලැබුණාම මම සැහැණ දෙයක් අපිට කරන්න පුළුවන් මොකද විනිසුරරෙක් තියෙන S2යි සමහත් මේකේ 15 30 දැන් ඉන්ටර්නැෂනල් රෙෆ්‍රී කෙනෙක්ට මොනවද තියෙන ඇඩිෂනල් චාන්සස් ඔබට නැති ඔය ගන්න පුළුවන් ගන්න චාන්ස් එකක් තමයි TV වීඩියෝස් ගන්න පුළුවන් TV එකෙන් චෙක් කර ගන්න පුළුවන් මොකද මේ සිද්ධි සම්බන්ධව ඊළඟට ගන්න පුළුවන් ලයින්ස්මන්ස් ලගේ ජජ්ස් ලගේ ගන්න පුළුවන් ඒ එක එක සංඥා තියෙනවා ඒකෙන් ගන්නට ඒ සහය ලැබෙනවා ඉතින් මම හිතන්නේ ඒ අතර අපි විනිශ්චය අපි විශේෂ තරඟවල ටූර්නමන්ට්ස් වල ගිහිලා රෙෆ්‍රි කරද්දී අපටත් ලේසි ඒකක් අනිත් එක තමයි ක්‍රීඩකයන් හොඳන ලෝ සම්මන් හරි දැනුවත් අපි රැකයක්කුත් එකලන් ආයේ කවදාත් ඒකට අත දාන්න ඉන්නේ අපේ කට්ටිය එහෙම නෙමෙයි අපේ ලාංකික කට්ටිය රක්කුවම හොරෙන් කරේ අනිත් පැත්තෙන් දාලා අපේ අපිව මුලා කරලා අනිත් පැත්තෙන් ගන්න පුළුවන් කියලා ඒගලන්ගේ මතයක් තියෙනවා ඉතින් ඒක ඒගලන්ගේ ඒක හරි නෑ මොකද සමහර කෝච්චස්ලා ඉන්නවා win at any cost ඒගන්ට ඕනේ දිනුම කොහොම හරි දිනුම එහෙම කරන්න හොඳ නෑ මොකද ඔක්කොම ක්‍රීඩා කරන්නේ අපි සතුරු වෙන්න ඒක අරමුණකට ඒක අරමුණට ඒක ඉතින් මම හිතන්නේ ඒක සුසු දෙයක් කියලා දැන් එතකොට රෙෆ් කෙනෙක් විදිහට ඔබ පහුගිය කාලේ කරපු තරඟ ගත්තාම ඔබට තියෙන මොන හරි විශේෂ මතක සටහන් තියෙනවද නැත් ඇත්තට මම වර්ල්ඩ් කප් ගියක ලොකු ජයග්‍රහණයක් කියලා මම හිතන මොකද මගේ කරියර් එකේ මම රෙෆරින් කරිය එකත් එහෙම මම කරා ඊළඟට මම 2011 2012 වර්ෂේ මම රෙෆරි සොසයිටි එකේ මම ප්‍රෙසිඩන්ට් වශයෙන් කටයුතු කර එක තරඟයක් තිබුණා ඒ කෝච් මට පාසල කියන්න බෑ මොකද ඒ අවස්ථාව මම ඒ රෙෆරි සොසයිටි ප්‍රෙසිඩන්ට් වෙලා හිටියි ඒ ඒක විනිසුරුවෙක් පත් කරාම මම ඒතර හිටියේ මන්නාරම් පොලිස් ස්ථානයේ මං හේද්දි මට දුර්ගතනෙන් හැම වෙලාවම කතා මෙයා මාරු කරන්න බෑ මම නෙමෙයි කරන්නේ අසයින්මන්ට් කමිටි කියලා රෙෆරි සොසයිටි ගිය මම පත් කරන ප්‍රෙසිඩන්ට් වුණාට අසයින්මන්ට් කමිටි එක තමයි පත් කරන්නේ ඒ එකෙක් තරඟවල විනිසුරුවර ඒගලන් ඊළඟේ තියෙන්නේ මම ස්ටෑන්ඩ් කරන් ඉන්නවා නමුත් මැච් එකෙන් පස්සේ ඒ කෝච් මට කතා කරලා I'm very sorry this referee the particular referee did very well I'm very sorry මෙගිලා මට තෑන්ක් කරා ඉතින් මේ අපි ලීඩර් කෙනෙක් වශයෙන් අපි ක්‍රීඩා මේ ලීඩර් කෙනෙක් වශයෙන් අපි දැනගන්න ඕනේ අපේ රෙෆ්‍රි සොසයිටි රෙෆ්‍රිස්ටර මේ 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 ආරක්ෂා කරන්න ඒගොල්ලන්ව කැටගරයිස් කරලා තියෙනවද මොකක්ද ඒ කැටගරි කැටගරිස් තියෙනවා ආෆ් පැනල් කියලා තියෙනවා ඉන්ටර්නැෂනල් තියෙන A grade තියෙනවා B grade තියෙනවා B1 B2 B3 කැඩට්ස් මුලින්ම ජොයින් වුණා කැඩට්ස් වගේ ලංකාවේ ක්ලබ් සමාජ අතර තියෙන කොයි වගේ කෙනෙක් දෙකට දාන්නේ හොගක් කරන්නේ ඉන්ටර්නැෂනල් A grade ඉන්ටර්නැෂනල් A grade ඉන්ටර්නැෂනල් රෙෆ්‍රිස් ලයි A grade රෙෆ්‍රිස් ලම් කරන්නේ මොකද දැන් තරඟ හොක් වැඩි ඉතින් අපි මොකද දැන් මේ මේ ගිය අවුරුදු නිසා ඉඳලා පොඩක් සිස්ටම් එක වෙනස් වුණා ඉස්සර තිබුණේ ස්කූල් සීසන් එකයි ක්ලබ් සීසන් දෙකම එකයි එක එතකොට රෙෆ්‍රිස්ලා එක සමානකට මැචස් 10ක් විතර ඒ කියන්නේ මැච් එකට අඩු ගන්න රෙෆ්‍රිස් එක රෙෆ්‍රි කෙනෙකුයි ටච් ජජස් දෙන්නෙකුත් උනේ අඩු ගානේ 3ක් ඕනේ එතකොට 30ක් හොයන්න ඕනේ ඉතින් ලොකු ප්‍රායෝගික ගැටුමක් තියෙනවා එතන දැන් ඒක මේ වර්තමාන ප්‍රෙසිඩන්ට් ඉස්ලා රෆිගේ මිස්ටර් සංගරේන්ද එක වෙනස් කරා ඒක ක්ලබ් සීසන් එක වෙනස් ක්ලබ් සීසන් පටන් ගන්න නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ස්කූල් සීසන් එක අප්‍රේල් සිට අගෝස්තු වෙනකම් ඉතින් ඒක හොඳ සැල්ස්මක් ඒක හොඳ එකක් හේතු වගේ ඒක අනිත් එක නැෂනල් ටීම් එකට තියෙන හුඟක් තරඟ දිනන ඉතින් ඒ තරඟවල සූදානම් වෙන්න ඒ හොඳ අදහසක් ඉතින් අනිත් එක කෝචස්ලා දැනගන්න කෝචස්ලා හරි මේ එකලත් පැෂන් අනිත් එක මේ සමහර කට්ටියක් ඉන්නවා කෝචස්ලා වෙලා ඉන්නවා ඒකල ඔක්කොම මුදලට කෝච් කරන්නේ තර මුදල් එකලන් බය එකලන් රැකියාව නැති වෙයි කියලා. එතකොට ඔයගේ ගැටුම් හොගක් තියෙනවා. ඉතින් එකලන් එකක මැචස් වල එකලන්ට ඕනේ win at any cost. කොහොම හරි දිනන්න. දැන් ළමයි ක්‍රීඩකෙක් ඉන්නවනම් අපේ සිස්ටම් එක මම ස්කූල් සෙක්ෂන් එකට ළඟදී මම කතා කරලා කරන්න එපා. ක්‍රීඩකෙක් ඉන්ජිනේරුන ළමයි ඉන්ජිනේරුන අපිට ක්‍රීඩක ස්කූල් සීසන් එක ස්කූල් එකේ ස්කූල් ළමයි තමයි අපිට වැදගත්. මොකද එකලන්ගේ එකලන් මගදී ඉන්ජිනේරුනොත් එම එකලන්ගේ අනාගතය ඉවරයි. එතකොට අපිට නැෂනල් ටීම් එකට දාන්න ප්ලේස් නැති තුන මේ හොඳ උදාහරණ තමයි මේ දැන් අපේ දැන් තියෙන ජූනියර් ටීම් එක මම නම් හිතන්නේ එදා මැච් එක මම එච්චර හොඳ සෙල්ලම් කරන්නේ නැහැ ඒක ලඟා ග්‍රූම් කරනවා මම එක පාරක් මම මැනේජර් ජූනියර් ටීම් එක මම ඒකට යුනිටරත් මම කිව්වා
මේ කට්ටිය අපි රැක ගන්න ඕනේ. අපි ජාතික කණ්ඩායමක් හදනවා නම් අපි මේ කට්ටිය පූල් කරන්න ඕනේ. මොකද ස්කූල් ගියම පස්සේ සමහර ක්‍රීඩකෝ විසුවිල යනවා. ඒකලම් රැකියා කරන සමහර රග ඉන්ට්‍රස් නැති වෙනවා. කීප දෙනෙක් ඉතුරු වෙනවා. මේ කට්ටිය තමයි බෙදලා බෙදලා යන්නේ. ඉතින් මේ ජූනියර් ටීම් එක හරිම වැදගත්. ඒකලංගේ ඒකලංගේ ෆිසික් කොහමද, ෆිට්නස් කොහමද, ඒකලංග කොහමද, ඒකලංගේ අඩුපාඩු තියෙනවද හදාගන්න. ඒකල හොඳ කෝච් කෙනෙක්ට තියලා ඒකලංගේ පූල් කරලා ඒකලංගව තියන් ඉන්න ඕනේ. ඒකලංග තමයි යන් ක්‍රවුඩ් එක. මේකන් තමයි ඉස්සරහට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් හැකියාව තියෙන ක්‍රීඩකයෝ. මේ කට්ටිය පූල් කරලා තියා ගන්න ඕනේ. ඒකලංග දැන් මෙතනින් ඇතරලා දැම්මොත් ඉවරයි. ඒ නිසා මම ඒක තමයි මම මේ ළඟදී මම ඊයේ පෙරේද මම මැච් එක බැලුවා මේ ශ්‍රී ලංකා ජූනියර් මැච් එක. අතර මම තින් තනියම ඉඳගෙන මම තින් දුක් වුණා තින් මේක අපරාධය කියලා. අපි කියන්නේ දක්ෂ ක්‍රීඩකයෝ. නමුත් ඒකලංග හසුර ගන්න ඕනේ. නොඑක් ගැටුම් ඇති. මේක තින් අපි සාකච්ඡා කළා මේක මේ ක්‍රීඩාව යන්න ඕන නම් ඉස්සරහට අපි මේ කට්ටිය රැක ගන්න. මේකන් තමයි ඉස්සරහ තියෙන සම්පත්. දෙමළින් මත ඔබේ ශිෂ්‍ය දිලිප් විජේරත්න මේ අවස්ථාවේදී කතා කරන මේ විදිහට යා පළවෙනි පාර ස්කෝල් එක කෝච් කෙනෙක් ඇටියට ආවා සාන්ත ජෝසප් විද්‍යාලයට 1997. මං දැකපු හැටියට එයා ඇවිල්ලා මං මට කෝච් කරපු හොඳම කෝච් කෙනෙක්. ඒ කියන්නේ එයා හොඳට ළමයිව තේරුම් ගන්නවා, එයාගේ ස්කිල් එක තියෙනවා, එයා කියන්නේ එයා කෝචින් අතින් සෑහෙන්න පළපුරුද්දක් වගේ පෙන්නවා. හැබැයි ඒක එයාගේ පළවෙනි අවුරුද්ද වුණාට මම හිතන්නේ රග රතින් නම් ඇචීව් කරන්න තිබ්බ හුඟක්ම දේවල් ඇචීව් කරලා ඇති කියලා මට හිතෙනවා. මොකද අවුරුදු 10ක් 15ක් විතර ඒ ඩිවිෂන් රග ගැව්වා. ශ්‍රී ලංකා සෙල්ලම් කෙරුවා. රෙෆ්‍රි කෙනෙක් හැටියට මම හිතන්නේ ඊසිලි නම්බර් 1 හිටියා එයා රෙෆ්‍රි කරන කාලේ. එතකොට රෙෆ්‍රි ජූනියර් එකේ ප්‍රෙසිඩෙන්ට්ලා හිටියා අවුරුදු ගානක්. රග රතින් මම හිතන්නේ එතුමා සෑහෙන්න ඇචීව් කරලා තියෙනවා. හැබැයි එතුමා ගහ ගැහුව රගරේ ඒ කාලේ ඇවිල්ලා රගර් වලට එච්චරම හොඳ කාලයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් තියෙන පහසුකම්, දැන් තියෙන ටෙක්නොලොජි, දැන් තියෙන මේ පුහුණු මේවා මොනවද ඒ කාලේ තිබ්බේ නැහැ. මේ නැතුවත් ඒ කාලේ ජමල්දින්ස වගේ ගුණන් සෙල්ලම් කරපු කාලේ හොඳටම සෙල්ලම් කරුවා. ඒ කියන්නේ ඊවන් හොංකොං කොරියාත් එක්ක අපි හොඳ ෆයිට් කරුවා ඒ මැචස් වල. ඒ අතින් මං හිතන්නේ එතුමා සෑහෙන්න සේවයක් කරලා තිනවා ශ්‍රී ලංකා රගවලට ප්ලේයර් කෙනෙක් හැටියට, ඒත් අමතරව කෝච් කෙනෙක් හැටියට, ඒටත් ඉස්සරහට ගිහිල්ලා එතුමා රෙෆ්‍රි කෙනෙක් හැටියටත් සෑහෙන්න සේවයක් ඉටු කරලා තිනවා ශ්‍රී ලංකා රගවලට. ඊටාම කිටින් කියන්නේ ඔබගේ කෝච් කෙනෙක් විදිහට ඔබ මොන වගේ දේවල්ද කරලා තින්නේ? ඇත්තට මම කෙලින්ම පුණ්‍යම කෝච් කරේ සෙන් ජෝසෙෆ් විද්‍යාලයට. ඒ විද්‍යාලේ කෝච් කරද්දී මම මගේ ටීම් එක පුහුණු කරලා අපි ප්‍රබල ඒක දවසේ හිටියා ප්‍රබල රොයල් රාජකීය විද්‍යාලයේ ප්‍රබල කණ්ඩායමකට පැරද්දුවා. ඉතින් ඒ ඊට පස්සේ මම රාජකීය විද්‍යාලයේ පුහුණු කරමින් අවුරුදු 5ක් කරා. කරලා මම මගේ පුතා ඉලඩර් ෆස්ට් ටීම් ටීම් එකට සෙල්ලම් කරන්න ආපු ගමන් මම ඒක නැවතුවා. මොකද ඒක හරිය නෑ තාත්තායි පුතායි ඉන්න නිසා. ඉතින් මම නැවතුවා. එදේ ඉඳන් මම කෝචින් වලට ගියේ නෑ. මට ස්කෝල කීපයක්ම දැන් ආරාධනා කරා. නමුත් මම දැනට ප්‍රතිචාර කරලා තියෙන මොකද මගේ රාජකාරියයි දැනට තියෙන්නේ මම සහකාර පොලිස් අධිකාරී තනතුරු ඉන්නේ. ඉතින් මට වෙලාව ගන්න ටිකක් අමාරුයි. ඉතින් මම ඉඳන් හිටියේ රෙෆ්‍රින් කරගෙන ඉදිරියට යන්න තවුරුදු පුළුවන් තරම් රෙෆ්‍රින් කරලා ඊට පස්සේ මම නාත්තන්න තමයි මගේ බලන්න. හොඳයි අපි පොඩි බ්‍රේක් එකකට ගිහලා අපෝ සම්බන්ධ වෙනවා. අපි භූමිකා වැඩසටහනින් සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ රග ක්‍රීඩාවෙන් බිහිවුණු අතිවිශිෂ්ට ක්‍රීඩකයෙක් නිසාම් ජමල්දින් මහත්මයා සමඟ. ජමල්දින් මහත්මයා, දැන් අපිට කියන්නකො, දැන් ශ්‍රී ලංකාවේ රග ක්‍රීඩාවේ අනාගතය දැන් ඔබ දන්නවා කාල්ටන් සෙවන්ස් වගේ අලුත් ටෝර්නමන්ට් එකක් තියෙනවා. මේ කොහොමද කාල්ටන් සෙවන්ස්? ඇත්තට ලොකු දෙයක්. කාල්ටන් සෙවන්ස් කියන එක ලොකු දෙයක්. මොකද ඉස්සර අපි විදේශක ක්‍රීඩකයන්ට සෙල්ලම් කරන්න බොහොම අඩුයි. නමුත් දැන් නම් බලද්දි කාල්ටන් සෙවන්ස් ඉන්ට්‍රඩියුස් කරාන් පස්සේ බොහෝ විදේශ ක්‍රීඩකයන් ඒකේ නම් දරපු හොඳ ක්‍රීඩකයෝ වෙනවා. ඉතින් එකක් තමයි ඒ ක්‍රීඩකයන්ට අපේ ලාංකික ක්‍රීඩකයන්ට හොඳයි මේ කට්ටියත් එක්ක ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරන, ක්‍රීඩාව දියුණු කරගන්න, ඒගොල්ලන්ගේ අලුත් ටෙක්නික්ස් ඉගෙන ගන්න, ඒකටත් කූඩු පුහුණු වෙන ලොකු ආඩම්බරයක්. ඉතින් මං නම් හිතන එක ලොකු ජයග්‍රහණයක්. ඒ අතර ඒ ඕගනයිසර්ලට ලොකු ඒක ස්තුති කරන්න ඕනේ. මොකද
ලොකු දෑක් ඒ අතිකුත් ඊරන්න ෆයිනන්ශල් නැතින් එක ක්‍රීඩගන්ට ලොකු මුදලක් හම්මෙනවා. ඇත්තර ඒක හොඳයි. ඒකෙන් තමන්ට ආත්ම ශක්තියක් ඇතිවෙන කොහොමද ඉස්සරහට ක්‍රීඩාව කරන්නේ? ඒක තමයි මේ ඒක හොඳ නිදර්ශන තමයි මේ දැන් ලෝකල් අපි දැන් මේ දවස්වල ශ්‍රී ලංකා කණ්ඩායම සංචාර කරලා මේ සංචාර කරනවා එක එක් තරඟ වල ඉන්ටර්නැෂනල් සෙවන් සර්කිට් එකේ. ඒකෙත් අපි ෆෝත් වගේ ඉන්නේ පොසිෂන් එකේ. ඇත්තට හොඳයි. මොකද ඒගලන් ෆොරින් ප්ලේයර්ස්ලා ඉද්දි ඒගන්ට ටැකල් කරන්න පුළුවන්. කොහොමද ඒගලන් දුවන්නේ? ඒගන්ට එක කම්පීට් කරන්න කොහොමද? ඒගලන් අලුත් ටෙක්නික්ස් කොහොමද? ඒ ඔක්කොම මේගලන් හඳුනගෙන තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඇත්තට ලොකු අභියෝගයක්, ලොකු මේ ජයග්‍රහණයක් ඇත්තට වෙන්නේ. දැන් ජමල්ටිමත් මේ දැන් නව ශ්‍රීලන්තේ එහෙම නැත්නම් දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියා, ෆීජි, සමෝව ඒ වගේ මේ එංගලන්තේ වගේ රටවල් කීපයක් තමයි මේ මේ විශේෂ වෙන හේතුවක් තියෙනවද මේ වටම සීමා වෙන්න මේ ඇයි නිව්සීලන්ත මෙච්චර හොඳ? ඒක අර ඒ නිව්සීලන්ත කියන්නේ ඒගොල්ලන්ගේ ෆිසික් එකෙන් එන දෙයක්ද? ඒ කියන්නේ අනිත් ඒෂියන් කන්ට්‍රීස් වල කට්ටියට ඒ ෆිසික් එකත් එක්ක කම්පීට් කරන්න බැරිද? මොකද නෑ මම මම හිතන්නේ ෆිසික් අත්‍යවශ්‍යයි. ෆිසික් එක කියන එක අවශ්‍යයි. නමුත් මම දැක්කා මොකද ඒගලන් මම අර ඉස්සර කිව්වාගේ පොඩි ක්‍රීඩකෙක් දැක්කම ඒගලන් අර ඉස්සර කිව්වාගේ එක එක දීලා එක එක මැකලා ඇඟ හදාන්නේ නෑ. ඒගලන්ගේ නැචරල් බැඩ් ඒගලන්ගේ ෆැට් බර්න් ගන්න දැන් අපි මම හුඟක් මේ පොඩි ළමයිට කියනවා මේ සීඩි කෑම් වැඩි කන්න එපා. මොකද ඒ ඔක්කොම මේ හොඳ නෑ ඇඟට. ඉතින් අර මේ මම දැක මම ගියා 2002 ඕස්ට්‍රේලියා ගියා. මට චාන්ස් එකක් හම්බුණා වොටස් කියන ක්‍රීඩා සමාජයේ පුහුණුවීම් කටයුතු කරන්න කොහොමද කියලා ඒක මම ගියා චෙක් කරන්න. මම බලන්න ගියා ඒකේ ඒගලන් උදේ ඉඳන් හවස වෙනකන් ඒගලන් ට්‍රේන් කරනවා. එකක් තමයි උදේ ගියාම උදේ ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරනවා. ඊළඟට ඒගලන් ඇවිල්ලා ඒගලන් වේස් ට්‍රේනින් කරනවා. ඊට දෙක දෙනෙන් පස්සේ ඒගලන් ස්විමින් කරනවා. ඒගලන් දෙනවා ටාගට්ස් දිනවා. ඒ ටාගට් එක එක කෝච් කියලා ඒගල බොඩි එක හදන්න ඒ විදිහට තමයි. ඊළඟ දා හවස දිනවා ඩාන්සින් ගා. මමත් බැලුවා මොකද මේ ඩාන්සින් කරන්නේ? බාහිර දෙක ඩාන්සින් නෙමෙයි. ඇත්තට ඒගලන්ගේ ඒ මසල්ස් වල ඒගලන් බලනවා කොහොමද මූවමන්ට්ස් එම. මම චෙක් කරන්න. ඊළඟ හවසයි ට්‍රේන් කරනවා. ග්‍රවුන්ඩ් එකේ ඒ දවස් පුරාම ඒගලන් ට්‍රේන් කරනවා. නමුත් ඒගලන් දැන කලමනාකරණය කරන කොහොමද ට්‍රේන් කරන්නේ? ඩයට් එක කොහොමද ගන්න? ඒ වගේ ඒගලන් හරි ඒක හේ හොඳ චාන්ස් එකක්. ඉතින් මම මේ ලංකඩට තෙල්ල මම මේ කට්ටියට අපි මන් දන්න ළමයින්ට ඉන්න ස්ටුඩන්ට්ස්ලාට ඉන්න මම ඒකට ඒ සම්බන්ධව කියලා දෙනවා. මේවා කරන්න එපා මේවා කරන්න. ඉතින් මම ඒක හරි වැදගත්. ඉතින් ජමඩි මහත්තයා දැන් ඔබ ක්‍රීඩා කරපු කාලේට වැඩිය ගොඩක් කාලේ වෙනස් වෙලා තියෙනවා. ගේම් එක පවා යම් ආකාර වලින් වෙනස් වෙලා තියෙනවා. මේ අවස්ථාව මේ ඔපචුනිටි එක දැන් ඉන්න කට්ටිය හරියට පාවිච්චි කරනවා. පාවිච්චි කරගන්න මම එහෙම මම හිතන්නේ ඒක ග්‍රැබ් කරගන්නවා කියලා. ඒගලන්ට සමා මේ කට්ටිය සමහර කට්ටිය අපි හරි කෑෆුල් වෙන්න ඕනේ. මේ ළමයි සල්ලි ගින මතේම ගියොත් නම් මේක ඉවරයි. අපි තියෙන ඕන ලැදි අවස් පැෂන් තියෙන ඕන. අපි ක්‍රීඩාවට ආස වෙන්න ඕන. ආස වෙන තමයි අපිට ඉගෙන ගන්න ලොකු දේවල් තියෙනවා. මගේ පුතාටත් මම හැම වෙලාවෙම කියන්නේ ඒක තමයි. ඉගෙන ගන්න. ඔබ සැක්‍රිෆයිස් කරන්න. පැෂන් එක ගන්න. පැෂන් ගත්තම ඔයාලට ලේසි ලොකු දේවල් කරන්න පුළුවන්. ඉස්සර කිව්වාගේ අර විදේශයක අපි ඉස්සර ගත්තම අපි විදේශ රටකට යන්න ඕනේ. අපේ මේ විදේශ ක්‍රීඩකත් කොහොමද කියලා බලන්න. මේකට කොහොමද සෙල්ලම් කරන්න. නමුත් ඒ චාන්ස් එක දැන් ඔය කාල්ටන් සර්වන්ස් වෙනි ටෝර්නමන්ට් එකක් ආවම ඒකට දැන් ලොකු අධ්‍යාපනය කළා වුණා. ඒකට එක මික්ස් කරලා සෙල්ලම් කරනවා. ඒගොල්ලන් අධ්‍යාපනය කරනවා. ඒගොල්ලන් ස්කිල්ස් කරනවා. අන්ත එකක ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ ආවිල්ලා මෙහි සෙල්ලම් කරද්දි අපිටත් ලොකු ආඩම්බර ලොකු මම මගේ පුතාලා කියන ඇවිල්ලා මම මෙයාත් එක්ක සෙල්ලම් කරේ. මෙයාගේ ටීම් එකේ ඉන්නේ. මට ලොකු දෙයක් තියෙන මට ෆොටෝස් එහෙම ගන්න. ඉතින් මමත් ඉතින් පුතා දැකලා මමත් ඉතින් ආඩම්බරෙන් දැන් අපිට ඒ චාන්ස් එක තිබුණේ නැහැ. මොකද දැන් මේ ළමයිට ඒ චාන්ස් එක තියෙනවා. ඉතින් ඔබේ වැඩිමහල් පුතා අර්ෂාඩ් මෙන්න මේ විදිහට තාත්තගෙන කියන අපි එකත් බලමු. ආඩම්බරයි. මොකද පොඩි කාලේ ඉඳලා මම රගිනනත් එයාගෙන් හොඳ ටුවර්ස් ගිහිල්ලා ශ්‍රී ලංකා කැප්ටන් කළා, පොලිස් කැප්ටන් කරලා මේ හොඳ රගාපු ක්‍රීඩකෙක්. ඉතින් ඒ අතින් බැලුවොත් මේ මගේ යාළුවෝ ඉස්කෝලේ යාළුවෝ හැමෝම අතරින් හොඳ තත්ත්වයක් මට තියෙනවා. තාත්තා බල කරන්න වැඩියෙන්ම ඉගෙනීමයි ස්පෝර්ට්ස් දෙකම බැලන්ස් කරන්න. මොකද රග කියන ක්‍රීඩාව වැඩි කාලයක් ගන්න පුළුවන් ක්‍රීඩාවක් නෙවෙයි. මොකද ජීවිතේ ඉස්සරහට යන නම් ඉගෙනීමත් ඕනේ. ඉගෙනීමයි හොඳට වැඩ කළ හොඳ පුරවැසියෙක් වෙන්න කියලා. ඒක තමයි තාත්තගේ බලාපොරොත්තු. ඒක මගේ බලාපොරොත්තු. පුතත් ස්ටෑන්ඩ් ඔෆ් මගේ පුතා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා ඇවිල්ලා රාජකීය විද්‍යාලය ශ්‍රී ලංකාවල එයා කැප්ටන් කරා 2012. ඊළඟට පොඩි පුතා මේ පාර ශ්‍රී ලංකාවල ෆස්ට් ටීම් ඩෝල් කොලෙජ් දෙන්නම ෆ්ලයි ආෆ් ශ්‍රී ලංකාවේ. දැන් ජමල්දින් මහත්මයා දැන්
එදා සහ අද ක්‍රීඩාව ගත්තහම ලොකු ලොකු පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. දැන් අද ගත්තොත් අධිකර ජනාධිපතිතුමා පවා ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙනවා. ඒකට ලොකු නන්දුවක් තියෙනවා. ඔබට ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ අනාගතය ගැන යම් සුභවාදී දෙයක් පේනවද? ඇත්තට සුභවාදී දෙයක් තියෙනවා. මොකද මේ මම හිතන්නේ මේකට ඉස්සර කිසිම රාජ්‍ය නායකයෙක් මේ ක්‍රීඩාවට ඇල්ම දැක්වුවා කියලා. දැන් මේ අධිකර ජනාධිපතිතුමා ඒ වගේ දරුවෝ ඒ ඔක්කොම මේකට සම්බන්ධ වුණු නිසා ලොකු පණරක් තියෙන ලොකු මේකක් තියෙනවා. ඉතින් අපේ අනිත් කට්ටියත් ලොකු ආසාවක් තියෙන මේ වගේ රටේ ප්‍රසිද්ධ ලොකු ජනාධිපති වරෙක් මෙහෙම සම්බන්ධ වෙනකොට අනිත් කට්ටියත් ඒ විතරන්නේ ජනාධිපතිතුමා මැචස් දිනම් බලන්න එනවා. ඉතින් මම හිතන වැඩ ඇදී කොහොමද මැචස්ත් බලන්න එනවා. දරුවෙක් සෙල්ලම් කරනවා නම් විශේෂයෙන් පාසල් තරඟවල දරුවෙක් සෙල්ලම් කරනවා නම් සෑහෙන දෙමව්පියන් එනවා. ඒකයි මම කිව්වා ඉස්සර වගේ පැෂන්. ඒ කට්ටිය ආසයි ඉතින් කොහොමද දරුවා හොඳ තත්ත්වෙ ඉන්න තමයි ඉතින් මැචස් බලනවා. ඒගලංගේ ඒ විලාසේ බලලා සතුට වෙනවා. සමහර කට්ටිය කනකාටු වෙනවා. සමහර කට්ටිය සන්තෝෂ වෙනවා. ඉතින් ඇත්තට ලොකු දෙයක්. දෙමව්පියක් විසින් ලොකු දෙයක්. රග්බි යූනියන් එකෙන් සුවිශේෂී කාර්යභාරයක් සිද්ධ වෙනවා. රග්බි යූනියන් එක ඇත්තට කරනවා. රද්දවිරි කරනවා. නමුත් ගැටලු තියෙනවා. ඉතින් මම හිතනවා රග්බි යූනියන් එක හොඳ තීරණ ගයි කියලා. මේ ඇත්තට මිස්ටර් අසංග දෙනවට ඇත්තට ලොකු සේවයක් කරනවා. ඉස්සරත් මම කිව්වර මුදල් ස්පොන්ෂිප් ගන්න හරිය අමාරුයි. නමුත් මේ පාරේම ස්පොන්ෂිප් එක අරගෙන රග්බි අසංගත් ලොකු වැඩක් කරනවා. නමුත් ඉතින් තව කරන්න පුළුවන්. තව කරන්න ඕනේ. අපිට මේක මෙතනින් එහාට වෙන අනිත් නගරවලට ගෙනියන්න සැලැස්මක් තියෙනවා. මම හිතන්නේ කරන් ප්ලෑන් කරනවා. මම හිතන්නේ මිස්ටර් නලින් සිල්වා තමයි මම හිතන්නේ ඩෙවලොප්මන්ට් ඔෆිසර් කියලා පත් කරලා තියෙන්නේ. එයා යනවා. මේකමයි. ඉතින් රග්බි ක්‍රීඩාව අද ඉපදුනම හෙට ගහන්න බෑ. රග්බි ක්‍රීඩාවක් හරි වෙනස්. එකක් ෆිසික්, එකක් මේ ෆිට්නස්, ඉතින් ටෙක්නික්ස් කොම් ගන්න ටිකක් අමාරුයි. ඉතින් මම හිතන්නේ මේ යුද්ධෙන් පස්සේ මේ උතුරටත් ගිහිලා තියලා මේ මම දැක්ක ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් වගේක් කරනවා. ඉතින් අපි රෙෆ්‍රීස්ලා වගේසින් අපේ රෙෆ්‍රී සොසයිටි රෙෆ්‍රී මෙම්බර්ස්ලාත් ගිහිලා යාපනය හැම ගිහිලා එක එක ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තිබුණා. අපි සබරගමු ගිහිලා ඒ පැත්තෙත් පවත්වනවා. ඉතින් එකක් තමයි ඉතින් මුදල් ප්‍රශ්න තියෙන ලොකු ගැටලුවක් තියෙනවා. මොකද අපි එක්කෙනෙක් යවනවා නම් ඒකට සෑහෙන වීදමක් දරන්න ඕනේ. ඉතින් අපි පුළුවන් තරම් මේක කරන්න. මම දැනටම හිතන්නේ හොඳ ප්‍රගතියක් තියෙනවා. මාධ්‍ය ආයතනයක් විදිහට අපිට මොනවද කරන්න පුළුවන්? ඇත්තට මාධ්‍ය ආයතනයක් විසින් වශයෙන් ක්‍රීඩිකෙක් උනන්දු කිරීමට ලොකු සපෝට් එකක් දෙන්න පුළුවන්. එකක් තමයි නීතිය සම්බන්ධව කියන්න ඕනේ කියලා දෙන්න එක දැනුවත් කිරීමත් කරන රෝල්ස්. ඊළඟට ඒකට තියෙන හරි ටෙක්නික්ස් එක එක ප්‍රෝග්‍රෑම්ස් ඉලා එක එක ටෙක්නික්ස් කොහොමද කරන්නේ. මොකද සමහර කට්ටිය මේ පාසල් යන ළමයිට වෙලාවක් හොයාගන්න හරි අමාරු. අම්මලා තාත්තලා පුෂ් කරන හැරෙට ස්ටඩිස් හරි ඉම්පෝර්ටන්ට්. ඒක නැත්තම් මුකුත් කරන්න බෑ. ඉතින් ඒකට පුෂ් කරන තේ ළමයි සමානන්ත මම දැක්කද නම් මේ ගෙදර ඉස්කෝල ඇරලා ඇවිල්ලා ටග්ගල කැම කාලා ආයෙ දුවන ප්‍රැක්ටිස් වල ගෙදර එනකොට මහන්සියෙන් නිදා ගන්නවා. ඉතින් ඒ වගේ අමත්‍ය මම හිතන්නේ ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකක් දෙන්න පුළුවන් නම් ওই මාධ්‍ය ආසියෙන් දෙන්න පුළුවන් නම් දිවි ගන්න එන්නේ කොහොමද? නීති රීති කොහොමද? මේකේ තියෙන මෙඩිකල් සයිඩ් එක කොහොමද? එතකොට මේක ලංකේ ඩෝපින් සම්බන්ධව දැනුවත් කිරීම කරන්න ඕනේ. ඒ වගේ කරානම් ලොකු ඉස්සහට යන්න ලොකු. මොකද නොලෙජ් කියන එක හරි ඉම්පෝර්ටන්ට්. නොලෙජ් එක නැත්තම් මුකුත් කරන්න බෑ. ඉතින් මම හිතනවා ඒක කරානම් අනිත් එක එක ක්‍රීඩකෙක් කියලා නම් එයාව දිරි ගන්නන්, එයා හොඳට කරන ක්‍රීඩා කරනවා නම් එයාව ඉස්සහට ගන්න පුළුවන් නම් මාධ්‍ය මොකද මමත් මගේ තියෙනවා পেපර් කටින්ග්ස්. මම දැන් ඊ පෙරදා ආයේ නිකන් චෙක් කරා මේ මගේ ඉස්සර පොත් මගේ පුතාත් තරම් තියෙනවා. මම චෙක් කරද්දී මම ඇත්තට පස්සේ පහුගියේ මම ක්‍රීඩාවේ මම දැන් තමයි මතක් වෙන්නේ මගේ අතීතේ. මම පොත බලලා මම හරි සතුටු වෙනවා. කඳුළුත් එන ඒවා දැක්කම මම හැදී මෙච්චර මම සෙලම් කරලා තියෙනවනේ. මෙච්චර මම රට කරලා තියෙනවා. මෙච්චර මම පාසල්ට කරලා තියෙනවා. මෙච්චර දෙපාර්තමේන්තුවට කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව මම ආඩම්බර වෙනවා. ඉතින් මම මගේ ෆැමිලි කටයි වයිෆ්ට එක්කගෙන මම පෙන්නනවා. මෙන්න ඉතින් මම ඔන්න මම කරපු දේවල් ඕගොල්ලෝ දන්නේ නැහැ කියලා මම කියනවා. හරි අපි පුංචි විරාමයකට ගිහලා ආපහු සම්බන්ධ වෙනවා. හොඳයි ජමල්ඩින් මහත්මයා, දැන් අපි මේ සාකච්ඡාවේ අන්තිම කොටසට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔබ දක්ෂ ක්‍රීඩකයෙක් වගේම ඔබ පොලිස් දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්. පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු ගැනත් යමක් කියන්න ඔබේ රාජකාරී කටයුතු ගැන.
ඇත්තට දැනට මම සහකාර පොලිස් අධිකාරි ක්‍රීඩා කොට්ටාසේ රාජකාරී කරන්නේ. ගරු පොලිස් උපාධිය මාව පත් කළා තියෙනවා. ඊට ඉස්සර මම හිටියේ මන්නාරම් කොට්ටාසේ. එතරත් මම රාජකාරී කරා. ඊළඟට මම ක්‍රීඩා කොට්ටාසේ යනවා. මම මගේ අරමුණ වෙලා පොලිස් ක්‍රීඩා සියලුම ක්‍රීඩා තරඟ දියුණු කිරීම සඳහා මගේ දායකත්වය ලබා ගැනීමයි. එතකොට ඒක තමයි මගේ මූලික අරමුණ. දැන් කොහමද ඔය රාජකාරියයි ස්පෝර්ට් එකයි බැලන්ස් කරගත්තේ? නැත්නම් දැනට මගේ තියෙන සහකාර පොලිස් අධිකාරියලේ සම්බන්ධ ටිකක් අමාරු වෙලාව ගත කරන්න. මොකද වැඩ වැඩි. ඉතින් රාජකාරී කරලා මගේ විවේකය ආම්බස් තමයි මම අනිත් ඒවාට මම. මොකද මේක තමයි මගේ දැනට තියෙන මගේ රාජකාරී. ජමල්දීන් මහත්මයා, ඔබගේ ආදරණීය බිරිඳ ගැනත් යමක් කියන්නකෝ. ඇත්තට බිරිඳ මට මුණ ගැහුනේ රග්බි වලමයි. ඉතින් එයා ඇත්තට මට සපෝට් එකක් දෙනවා. හැම වෙලාවෙම ඉතින් සමහර අවස්ථාවල එයා මැච් බලන්න බයයි. මොකද තුවාලේ ලැනනකොට හැමදාම තුවාලයි. ඒ තුවාලේ එනකොට එයාට බයයි. ඉතින් ඒ නිසා මැචස් බලන කොමත් සතුට වෙනවා එයාගේ. ඉතින් එයා දරු දෙන්නෙක් පිරිමි ළමයි දෙන්නෙක් ඉන්න මට ගෑන් ළමයෙක් කෙනයි. ලොකු දෙන්න මේ රාජකීය විද්‍යාලයේ රග ගහලා එකල දැන් ඉන්නවා. එල දුව ඇවිල්ලා කොළඹ විශාක විද්‍යාලයේ දැන් නම් වශයෙන් ඉගෙනම ලබනවා. ඒ වගේම අපේ මම හිතන්නේ එයාගේ අම්මයි තාත්තත් මට සෑහෙන උදව් කරා. ඒ වගේ නංගිලා ඒල නංගි අයියලා. ඒ වගේම මගේ ජීවිතේ මුලින්ම මම ස්තුතිවන්ත වුණේ මගේ ආච්චි. ආච්චි කියන්නේ මගේ පොඩි අම්මගේ අපේ තාත්තගේ අම්මා. එයා තමයි අපේ මට ඉතින් ජර්සි ගන්න එහෙම සල්ලි දෙන්නේ, බූට්ස් ගන්න එහෙම සල්ලි දෙන්නේ. ඉතින් හොරෙන් තාත්තට හොරෙන් මොකද තාත්තලා ඉතින් ක්‍රීඩකයෝ නෙමෙයිනේ. තාත්තලා ඉතින් පොඩ්ඩක් බයයි. ඉතින් ඒ නිසා අපි ක්‍රීඩාවට ලැබෙන නිසා ඉතින් අපේ ආච්චි තමයි එක්කන් ගිහලා එයාගේ පෙන්ෂන් එකෙන් හම්බුනම මට ගිහලා ඉතින් ඒ අවශ්‍ය දේවල් අරන් දෙනවා. ඊළඟ ඉස්කෝලේ නම් ඇත්තට සිරුඩින් කියලා මගේ මාස්ටර් හිටියා. එයා තමයි ඔය රගර් ක්‍රීඩාවට මාව මුලින්ම මෙයා කරගත්තේ. ඊළඟට මට හිටුවා කෝචස්ලා වගේ හිටියා මිස්ටර් OWR පෙරරා කියලා. එයා දීර්ඝකාලයක් ඉසිපතන විද්‍යාලයේ පුහුණුකරු වශයෙන් කටයුතු කළා. ඊළඟ මැක්සල් ඩයිස් කියලා හිටියා, ඒ සහායක පුහුණුකරු. ඊළඟ පොලිස් දෙපාර්තමේන්තුවේ ආවන් පස්සේ මිස්ටර් ඇන්ඩම් බෙනඩික්. ඊළඟට දයා ජයසුන්දර මහත්තයා. ඒ කට්ටිය මට කෝචස්ලා වගේ කෝචස්ට වශයෙන් එලා කටයුතු කරා. නැෂනල් ටීම් කෝචස්ලා නැෂනල් ටීම් එක හිටියේ හුඟක් කරේ දයා ජයසුන්දර මහත්තය හිටියා. ඩිවාන් ලේව්ගේ මහත්තය හිටියා. ඊළඟට ඇන්ටන් බෙනඩික්. ඊළඟට ෆොරින් මැතසන් කියලා හිටියා ෆොරින් කෝචස්ලා. ඒ කට්ටිය තමයි කෝච්. ඔබේ ගමනට ගොඩ දෙනෙක් උදව් කරලා තියෙනවා. උදව් කරලා තියෙනවා. ඔබගේ බිරිඳ මං හිතන්නේ ඔබට ජීවිතේ ඉතාම වැදගත් කෙනෙක්. එතුමිය මෙහෙම කියනවා ඔබ ගැන. අපේ අම්මයි තාත්තයි රග ෆෑන්ස්ලා. ඉතින් අම්මයි තාත්තා යනවා බලන්න මැචස්. එතකොට අපේ මහත්තයාගේ අම්මයි තාත්තයි බලන්න එනවා. ඉතින් මේගොල්ලන් හොඳ ෆ්‍රෙන්ඩ්ස්ලා වුණා. ඉතින් ඒ දවස්වල මහත්තයාට හොයනවා, ගර්ල් කෙනෙක් හොයනවා. ඉතින් ආරංචි වුණා මහත්තයා කාටවත් කැමති නැහැ කියලා. මේ එයා රගවලටම ගොඩාක් මේ වෙලා තිබ්බේ. මේ තාත්තලා මම කතා වෙනවා මේ මහත්තයා ගැන. මේ මහත්තයා හරි ෆේමස්, හොඳ මේ ප්ලේයර් කෙනෙක්, එයා හොඳ කික කෙනෙක්. මෙයාට හම්බෙන ගර්ල් හරි ලකි. ඒ කතා වෙන ඒගොල්ලන් නිකන්. ඉතින් එහෙම ඉතින් මම එක විදියට මට හිතන මේක මට හරි මේ දැන් හිතනවා. ඒ දවස්වල මට එච්චර තේරුන්නේ නැහැ. පොඩි වයසේ මම වැඳ නිසා මට වැඩි මේ තේරුමක් තිබුණේ නැහැ. පස්සේ මම ගොඩාක් මට මේ මහත්යන්ව පැහැදීමක් ඇති වුණා. මෙච්චර එක්කෙනෙක් මම ඇවිල්ලා සාමාන්‍ය පවුලක කෙනෙක්. හැම දෙයකින්ම ගොඩාක් උදව් කරා. හරි කන්සර්න් පවුල ගැන නම් හරි කන්සර්න්. මටත් හරි ගොඩාක් ආදරේ, ගොඩාක් ආදරේ. ඒ නිසා වෙන්න ඇති එයා පවුල ගැන. කොහේ හිටියත්, රට හිටියත්, කොළඹින් පිට හිටියත්, කොහේ හිටියත්, ලෝකෙ කොහේ හිටියත් දවසට 3-4 පාරක් මං ගැන අහනවා, ළමයි ගැන අහනවා. අඩුවක් තියන්නේ හැම දේ ගැනම හොයලා ගන්නවා. මං හිතන්නේ මේ වගේ තාත්තා කෙනෙක්, හස්බන්ඩ් කෙනෙක් මං දැකලා නැහැ. ඉතාම දාබර බිරිඳක්. ඇතර ඉතින් මට මුණ ගැහෙනත් ඔය ඇත්තට රග ඒ කිව්වාගේ මම ඉස්සරදී මේ මං කිව්වන මගේ අර සැක්‍රිෆයිස් කරා ක්‍රීඩාවට. කිසිම මේ විවාහ ජීවිතයක් එහෙම ගෙන්න මම රග ගෙත මගේ ජීවිතේ. ඉතින් කවදා හරි බඳින්න තුනනේ විවාහ වෙන්න තෝන් නිසා ඉතින් මම හිතන්නේ දෙමාපියන් එයාගේ මගේ බිරිඳගේ දෙමාපියන් රග ෆෑන්ස්ලා
ඒකටත් එහෙම එදින අපේ අමරතත් එක්ක ඉතින් අමරතත් එක්ක කතා කරලා කොහොම හරි සම්බන්ධය ඇති වුණා. එහෙමගේ විවාහ වුණේ. දැන් ආපහු හැරලා බලනකොට ඔබ සතුටු වෙනවා මේ ඇත්තටම සතුටු. එකක් තමයි මගේ ජීවිතේ. මං කිව්වා ඉස්සරගේ මගේ අරමුණු තිබුණා. එකක් තමයි පාසල් ශ්‍රී ලංකාවන පොලිස් දෙපාර්තමේන්තුව. ඇත්තටම මගේ පොලිසිය එන්න කියලා තමයි මගේ අරමුණ තිබුණේ. මොකද මගේ දෙමව්පියත් මේ තාත් පොලිසිය. ඉතින් මේ පොලිස් ක්‍රීඩාව මං පොලිස් මේ රගර් ඉගෙනගත්ත පොලිස් ක්‍රීඩාංගනේ. එතන පොඩි කාලේ ඉඳන් පුහුණු වෙලා ඉස්සර මම මැචස් ඉවරන මමගේ මල්ලිලා දෙන්නේ ඉන්නවා මල්ලිලා දෙන්න තුදනත් එක්ක මම සෙල්ලංකර රග ඒ වගේ සෙල්ලංකරලා තමයි ඉතින් මම රජිතුන කවදාරි පොලිස් සෙල්ලංකරන්න ඕනේ ඒක පොලිස් ජාතික කණ්ඩායම සෙල්ලංකරන්න ඕනේ ඊළඟ රෙෆ්‍රි කෙනෙක් එන්න ඕනේ කියලා ඒක මගේ ඉලක්ක තිබුණා මගේ ඉලක්ක ඔක්කොමට ගියා ඇත්තටම ඉතින් මම ඇත්තට පස්සට හැරලා බලද්දි ඇත්තට මම සතුට වෙනවා ඉතින් රටට මම සේවයක් කරා දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව මම සේවයක් කළා තියෙනවා ඉස්කෝලට කළා තියෙනවා ඒ වගේ මම ඉස්සරහට තව සේවය කරන්න මගේ දරු දෙන්නත් මම දාලා දෙනවා. ඉතින් ඇත්තට බලද්දි මම සතුට වෙනවා. මගේ දුවත් දැන් කියනවා මට මේ රග සෙල්ලම් කරන්න ඕනේ. මේ නාමල්ස ඉස්කෝලට ආවා ඉන්ට්‍රොඩියුස් කරා රග ඉන්ට්‍රොඩියුස් කරන. ඒ නිසා මට අත්හසය ගත්තා මම ළඟදී බූත්සේකුත් අරන් දුන්නා. ඉතින් මේ තියෙන මම හිතන්නේ ලැදියාව තියෙනවා. මොකද එයාත් දකින්නවා මම සෙල්ලම්. ඉතින් ඇත්තට මේ පුතාලා එනොත් හැම වෙලාවෙම කියනවා තාත්තා සෙල්ලම් ගන්නවා තාත්තා සෙල්ලම්. ඉතින් මම කිව්වා මට කාලයක් එනවා ඒ කාලෙන් පස්සේ මට සෙල්ලම් කරන්න බෑ. මොකද ඒකලම් පොඩි කාලේ දැකලා තියෙනවා සෙල්ලම් නෝත් එකට එච්චර මතක නැහැ. ඉතින් ඒකලම් ඒක දැන් දුවත් කියනවා. ඉතින් ඒකට මේ මතක නැති නිසා ඒකට මේ එච්චර දන්නේ නැහැ මම සෙල්ලම් කරේ එක. ඉතින් රග කියන එක ලොකු දෙයක්. ලොකුයි. ඉතින් මම බලන්න ලොකු ජයග්‍රහණ කරලා තිනවා. ඉතින් මම හිතනවා මගේ පුතා දෙන්න එක්කෙනෙක් කවුරු හරි මන්තිපුර රෙකෝඩ් එක කඩයි කියලා කරන්නත් පුළුවන් කාටත් මේක බැරි ගමක් නැහැ. කාටත් මගේ පුතා දෙන්න වගේ අනිත් පුතාලට අනිත් මේ තියෙනක පුතාලට පුළුවන්ක. ඉතින් එකත් වෙන පුහුණුවයි. ඒ සඳහා කැප වෙන්න අනිවාර්යෙන් කැපවීම තියෙන්න ඕනේ. ආසාවදී දවසකට 300ක් 400ක් ප්‍රැක්ටිස් කරනවා. ඉතින් මම දැන් ඉස්කෝලේ මම රෝල් කොලෙජ් ප්‍රැක්ටිස් කරලා ට්‍රේන් කරද්දී ඉතින් ඒ ළමයිට ගික් කරද්දී මම කියලා දෙනවා මගේ. මම ඒ දැනුත් මම 50ට 50යි 60යි මම නිකන් ට්‍රේන් කරන්න නැතුවනේ ගහන්න පුළුවන්. ඒත් මම එකට පෙන්නන ඒකලම් කියනවා ඉතින් සර් මට සර්ගේ කකුල දෙන්නකෝ සර් කියනවා. ඉතින් ඒකලම් ඒ වගේ ඉතින් ඇත්තට මම ඔබ අනුගමනේ දැන් ලෝකේ ගත්තොත් එහෙම ඩෑන් කාටර්, ජොනි විල්කින්සන්, එහෙම නැත්නම් රිචි මැකෝ වගේ මේ ජොනාලමෝ වගේ ඉතා දක්ෂ ක්‍රීඩකයෝ ඉඳලා තියෙනවා. ඔබ ප්‍රිය කරන ඔබගේ ෆේවරිට් කවුරුද ඉන්නද එහෙම? එක්කෙනෙක් කියලා නෑ සාමාන්‍ය තියෙන ඔය ඇත්තට රිචි මැකෝ ගුඩ් ලීඩර්, උත්තම ලීඩර්. හරි දැන් වර්ෂ ගානක් ඇසෙල්ලම් කරනවා. ඉතින් ගුඩ් ලීඩර් එයා හොඳ ලීඩර්. ඇත්තට ඩෑන් කාටර් ඇත්තට ප්ලේස් කිකින් හදනවා, විල්කින්සන් ප්ලේස් කිකින් හදනවා. ඉතින් ඔක්කොම මම හිතන්නේ ඒකලන් දාන මගේ වීඩියෝස් වගේ බලනවා. ඒකලන් ට්‍රේන් කරන විලාසෙ බලනවා, ට්‍රේන් කරන කැපෙම ඉතලන් අපි නම් නිකන් නමක් ඉන්නේ නැහැ. අපි ට්‍රේන් කරන ඕන කැපන අපි මැක්සිමම් යන්න ඕන ඉලක්ක යන්න ඕන. ඒගොල්ලෝ එතනට ඇවිල්ලා තින්නේ විශාල කැපකිරීමක් කරලා ට්‍රේනින්. ඔව් නිකන් කරන් නිකන් අපි එතන තීන මවලා මේ කරා කියලා කරන්න බෑ. ට්‍රේන් කරන ඕන. ඒ වගේ ඇඟට රෙස්ට් එකක් දෙන්න ඕනේ. මානසික රෙස්ට් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒ කරන්න නැත්නම් ඒ ඉලක්කට මානසික ඒකාග්‍රතාවයත් මේකට ඉතාම අනිවාර්ය වැදගත්. ඒක දැන් ඔබට මොකද්ද මේ ක්‍රීඩාවේ යෙදෙන දරුවෙකුට ඔබට දෙන්න පුළුවන් උපදෙස? ඇත්තට මම දරුවට දෙන්න ඇත්තටම මේ ඔක්කොට ක්‍රීඩා ගන්න රගර් කියන එක හරිම හොඳම ක්‍රීඩාවක්, ප්‍රසිද්ධ ක්‍රීඩාවක්. මේකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ ලොකු දෙයක් කරන්න නම් නිකන් කරන්න බෑ. ලොකු කැපවීමක් කරන්න ඕනේ. දෙමාපියන්ට තියෙන පොඩි අදහසක් මේ රග ක්‍රීඩාවට ගියොත් අතපය කඩා ගන්න වෙනවා. එහෙම බයක් තියෙන. ඒ බය නෑ. එහෙම කැඩෙන්නේ නෑ. එහෙම කැඩෙන්නේ නෑ. තුවාල වෙනවා. නමුත් රග කියන ෆිසික්ස් එක තුවාල වෙනවා. නමුත් ඒක සෙල්ලම් කරද්දී ඒක තියෙනවා කොහොමද අපි මෙතන වැටෙන්න යනවා නම් කොහොමද ඒකට ගන්න පීවර මොකද්ද කියලා. ඒක ඒ වගේ අපිට ඒ සෙල්ලම් කරද්දී ඒක එනවා. තින මං හිතන්නේ එහෙම කැඩෙන්නේ. ටැකල් කරද්දී ටැකල් කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ ටැකල් ක්‍රම එහෙම තුවාල වෙන්නේ නෑ. එහෙම බය වෙන්න දෙයක් නෑ. බය වෙන්න දෙයක් නෑ. මං ආරාධනා කරනවා සීරම දෙමාපියන්ට කියන පොඩි ළමයට රග ක්‍රීඩාව දියුණු කරන්න ඕගලඟුත් එන්න. මම දැන් ක්‍රීඩාව කරන්න ඒ ළමයට ලොකු අනාගතයක් තියෙනවා. පුද්ගලිකව ජමලින් මාත්මේ ඔබේ මොනවද අනාගත බලාපොරොත්තු ඉදිරි? ඇත්තටම මගේ අනාගත බලාපොරොත්තු තමයි මගේ රෙෆ්‍රීන් තව පුළුවන් තරම් කරන්න. ඊළඟට මගේ දරුවන් දෙන්නගේ ක්‍රීඩා ඉදිරියේ සෙල්ලම් කරන එක බලලා වයිෆ් එක පොඩක් කාලේ ගත කරන්න තමයි මගේ මේ බලාපොරොත්තු. හොඳයි ජමලින් මාත්මයා, මම හිතන්නේ ඔබ රාජකාරී කටයුතු ගොඩක් තියෙන කෙනෙක්. ඒ සියලු දේ තිබේදී අද ඇවිල්ලා CSN මැදිරියට අපිත් සමග මේ රසබර සාකච්ඡාවට සම්බන්ධ වුණ එක ගැන අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබේ අනාගත අපේක්ෂාවන් සඵල වේවායි කියලා අපි
ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ස්තුතියි. මට එකක් කියන්න තියෙනවා සීසනායතන, මේ මහිතන් මේ මගේ පළවෙනි සාකච්ඡාව. ඉතින් මම මේ මං මීට ඉස්සර කොහෙවත් සාකච්ඡා කරලා දීලා නැහැ. පළවෙනි සාකච්ඡාවට සීසනායතනයට මම බොහොමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මකට ආරාධනා කළා. ඒ වගේ ගරු පොලිස්පතිතුමාට මට මේකට අවසර දීමේ සම්බන්ධ මම බොහොම ස්තුතිවන්ත වෙනවා. පළවෙනි සාකච්ඡාව කිරීමේ ගෞරවය මට ලබා දීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. හොඳයි, අපි අද සාකච්ඡා කරේ භූමිකා වැඩසටහනින් ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අතිදක්ෂ රග ක්‍රීඩකයෙක්, ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙක්, ලංකාවේ එතුමා තිබූ ප්ලේස් කිකර් කෙනෙක් විදිහට සමාජ ක්‍රීඩා තරඟ අතර තිබූ ඒ වාර්තාව අදටත් නොබිඳී පවතිනවා. අපි මේ වගේ ක්‍රීඩා විරුවන්, ක්‍රීඩාවට විශාල සේවයක් කරපු පුද්ගලයන් සොයා යන ගමනේ තව දවසකදී හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. අදට ආයුබෝවන්.